ධවල යුගය අවසන් වෙලා දැන් තියෙන්නේ කලි යුගයක්. අර එක ස්වාමින් වහන්සේලා පිරිසක් පොඩි හාමුදුරුව ටිකක් මැණිකේ මගේ හිතේ කියනවා. ඒ මැණිකේ මගේ හිතේ කියන ගීතයේ තියෙන අර්ථය දන්නවනම් අඩු ගානේ මන් දන්නේ ඒක පුදුමාකාර ඒ කියන්නේ ශෘංගාරාත්මක අර්ථයක් ඒකේ තියෙන්නේ. පන්සලේ නායක හාමුදුරුව වෙන්නේ නැති ඒ උන්නාන්සෙත් ඉන්නවා ටීපෝ එකක් උඩ පුටුවක අසුන් අරගෙන ඒ වගේම පේලියට තියලා හොඳට සිවුරු පොරවලා මම හිතුවා මේ ධම්මපද ගාතාවක්වත් තියෙනවා කියලා. බැලින්නම් තාලෙට ගහනවා මැණිකේ මගේ. සුද්ධ මේ රට බාල දීලා යනකොටත් සුද්ධ අල්ල ගන්නකොටත් ඊට අනුරාධපුරයට එහා යුගයේ ඇත්තටම ධවල යුගයේ අවසානය වශයෙන් අප අර්ථකථනය කරනවා. ගොඩක් කට්ටිය සෝෂල් මීඩියා හරහා ඉන්නව රහත් වෙලා. ආධ්‍යාත්මිකව සමාජය දකින්න පුළුවන් භික්ෂු පරම්පරාවක් හිටියා නම් මේ රට මේ තරම් මේ මහා අගාධයකට වැටෙන එකක් නැහැ. දැන් ඉන්දියාවේ තරංග මහත්මයා මෝදි අගමැතිතුමා මෝදිගාව ඉන්නව ආධ්‍යාත්මික ඍෂිවරු කණ්ඩායමක් රහසිගතව. දැන් ඒ කලි යුගයේ ක්‍රමක්‍රමයෙන් නිමාවක් කරා ගමන් කරන යුගයකට පත් වෙනවා. ඒ නිමාව සනිටුහන් වෙනවා 2030ත් එක්කම. මේ ගත වෙන්නේ කලි යුගයේ අවසාන දශකය. දැන් ඉස්සෙල්ලා ආධ්‍යාත්මික ගෞරවය ආවා ධවල යුගයක් තුල, කලි යුගයක් තුල චීවර ගෞරවය එනවා. ආධ්‍යාත්මයක් ගැන හොයන්නවත් විමසන්නවත් අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඔය චීවර ගෞරවයත් නැති කරනවා තව කාලයක් යනකොට කසාකණ්ඩක භික්ෂුව පහළ වෙනකොට. එදාට ඒ සමාජයේ කියාවේ උඹලගේ සිවරටවත් අපි ගරු කරන්නේ නැහැ. ජර්මනියේ ස්කූල් වල මෙඩිටේෂන් කියන පීරියඩ් එකක් තියෙනවා. ඒ පීරියඩ් එක තුල මට අවස්ථාවක් ලැබුණ පැය දෙකක සාකච්ඡාවක් තරුණ දරුවෝ දැන් එතකොට මාව එක්කගෙන ගියා. එතකොට මම උඩින් ජර්සියක් ඇඳගෙන හිටියේ සීතල නිසා. සපත්තු දෙකක් දාගෙන හිටියේ. මොකද යන්න බෑනේ සීතල නිසා. හැබැයි ඕක දැක්කොත් යන්න නයික් සපත්තු දාලා ඉන්නේ. ඕක තමයි හයිලයිට් කරලා ගහන්නේ. එතකොට 2030 ඔය කියන දවසට කවදාක්වත් ලෝක විනාශයක් වෙන්නේ නැහැ. ඒක තමයි ධම්මගයාව අනාවරණය. අද ඇමරිකානු ඒ කියන්නේ හොලිවුඩ් චිත්‍රපට බුදුදහමේ දෙන ගැඹුර ස්පර්ශ කරලා අනාගත සිද්ධිදාම වර්තමානයේ තිරයට ගේනවා. හැබැයි අද නූතන සිනමාව එහෙම තියෙනකොට එතන මේ හොලිවුඩ් වල අපේ තියෙන්නේ කොහෙද? අන්ඩර්පෑන් තිෆ්. මනුස්සයාගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා. දැන් තියෙන අවුරුදු 50යි 60යි. දැන් ආච්චිලා සීලා අවුරුදු 100, දැන් ඔබ අපේ ඉන්නේ 50න් 60න් යනවා. අන්නේ න්‍යෂ්ටික ප්‍රහාරයත් එක්කම පවතිනා වූ සියලු වලාකුළු ගණී භවනයේ වෙච්ච වලාකුළු වර්ෂාව බවට පත් වෙලා අර න්‍යෂ්ටික ප්‍රහාරයේ තියෙන විසත් එක්ක එකතු වෙලා මුළු ලෝකෙටම වහින වැස්සක් එනවා. ඒ වැස්ස නවතින්නේ නැහැ දවස් 7ක් වහිනවා. මේ වැඩසටහන මම ආරාධනා කරනවා කාලක් භාගයක් බලන්න එපා. පුළුවන් නම් සම්පූර්ණයෙන්ම බලලා ඒ සම්පූර්ණ බැලීමත් එක්ක මේ කියන්නා වූ දේශනාවක් තුළ තිබෙන්නා වූ හරය ප්‍රඥාවෙන් විමසන්න අප මෛත්‍රියෙන් යුක්තව ආරාධනා කරනවා. ආදරණීය පොඩිත්තන්ගේ ගණිත ගැටලු පන්තිය ලංකාවටම ඔන්ලයින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලියාපදිංචියට නම ශ්‍රේණිය WhatsApp කරන්න. කළු තන්ත්‍රීගේ සර් මෙහෙවයි. බඳවා ගැනීම සීමිතයි. හයි බෝවන්, සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ප්‍රමුඛ ටීවී නරඹන අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාට. අපි ඉන්නේ ධම්මගයාවේ. අද ධම්මගයාවේ ඉඳලා හීනටිගල ස්වාමින් වහන්සේත් එක්ක ධර්ම කරුණක් ගැන කතා කරන්න අපි හිතුවා. ස්වාමින් වහන්සේ හයි බෝවන්, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ මීට කලින් වැඩසටහනකදී අපිත් එක්ක කතා කරා මේ යුග අවසානය පිළිබඳව. මං හිතුවා මේ කරුණ යුග අවසානයත් එක්ක ලෝක විනාශය සම්බන්ධ කරන්නේ. ඇත්තටම ස්වාමින් වහන්ස, යුග අවසානය සහ ලෝක විනාශය කියන්නේ මොකක්ද? සියලු දෙනාටම අදත් උදා වූ වර්ෂය ආධ්‍යාත්මිකව ශක්තිය සපයන්නා වූ වර්ෂයක් බවට පත්වෙත්වායි ප්‍රාර්ථනා කරමින් ප්‍රමුඛ ටීවී නාලිකාව හරහා අදත් අප තරංග මහත්මයාත් සමග සූදානම් වන්නේ ඔබතුමා ඇසූ ප්‍රශ්නයට ගෞතම බුදුන් වහන්සේගේ ඒ මහා නිර්මල බුද්ධ දේශනාව අනුව යම් සුවිශේෂී විවරණයක් ලබා දෙන්න. ඊට ප්‍රථමව අප ප්‍රමුඛ ටීවී ග්‍රාහක ඔබ වෙත සුපින්වත් ආරාධනාවක් සිදු කරනවා. ධම්මගයාව ආනන්ද බෝධීන් වහන්සේගේ ශාඛාවක් මේ වන විට වැඩවාසය කරනවා. අප එය ඉතාමත් කෙටි කාලයක් තුළ ධම්මගයාව
භූමිය ඉදිරිපස ඇති වෙල්යාය තුල රෝපණය කිරීමට නියමිතයි. ඒ රෝපණය සාමාන්‍ය බෝධි රෝපණයක් නෙමේ. බෝධින් වහන්සේලා නම් ඕනතරම් ලංකාවේ වැඩ ඉන්නවා, වැඩ වාසය කරනවා. නමුත් ලංකාවේ දැනට මම දැනුවත් පරිදි ලංකාවේ ප්‍රථම මෙඩිටේෂන් බෝට්‍රි, ඒක භාවනා කරන්න පමණක් වෙන් වෙච්ච බෝධියක් සහ බෝමලුවක්. එතන නවග්‍රහ පූජාවල් නැහැ. එතන පඳුරු ගැට ගහන්නත් බෑ දුවගේ බබාගේ විභාග පාස් වෙන්න කියලා. එතන කොඩි එල්ලන්නත් බෑ. බෝධින් වහන්සේට පරම නිදහස අප ලබා දෙනවා. ඔබගේ අශුද්ධ පඳුරු, ඔබගේ අශුද්ධ රෙදි අරගෙන එතන පොරවන්න එන්නේ නම් එපා. ඒවට ඕන තරම් තැන් තියේවි. ඒ වගේ මෙතන ඇවිල්ලා පහන් තෙල් අබ තෙල් පත්තු කර කර යාතිකා ගීතිකා කියන්නත් බෑ. ඒ වගේ මෙතන කට්ටඩියොත් නෑ, සතර මහා දේවාලත් නෑ, කිසි කවුරුවත් නෑ. දේවාල සම්ප්‍රදායක් නෑ. තියෙන සුන්දර වූ වැලි මලුවක් තියෙනවා. වැලි මලු තුනක් තියෙනවා, මලු තුනක්. උඩ මලුවේ ධම්මගයා ආනන්ද බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. දෙවැනි මලුව සක්මන් මලුවක්. තුන්වැනි මලුවේ අප නිර්මාණය කරනවා. එන ඕනෑම කෙනෙකුට භාවනා කරන්න පුළුවන් තනි පුද්ගල කුටි 50ක්. ඒතර වටේටම තියෙන භාවනා කරන්න පුළුවන් කුටි 50ක්. එතකොට යම්කිසි කෙනෙක් ධම්මගයාව බෝධි මළුවට ඇවිල්ලා ජංගම දුරකථනයේ ඒ තියෙන කවුන්ටරයකට බාර දීලා යතුරු අරගෙන කුටියට ගිහිල්ලා භාවනා කරන්න පුළුවන් ඕනෑම වෙලාවක්. උදේ 5 ඉඳලා හවස රාත්‍රී 10 වෙනකන් පුරා පොහොයට දවස පුරා මේක විවෘතයි. භාවනා කළ ඒ කුසලයේ අනුමෝදන් කළ තමන්ට සිත නිවාගෙන යන්න පුළුවන් බෝධි මළුවක්. එතකොට අප එතන උඩ පරිශ්‍රයේ වැඩ ඉන්නවා. කමටහනක් අරගෙන පහලට ගිහිල්ලා තමන්ට දැහැන් සුවයක් ලබා ගන්න පුළුවන් විදියට ආධ්‍යාත්මික පරිසරයක් අපි ජීවමාන කරනවා ධම්මගයාව බෝධි මළුවත් එක්ක. එසේ නම් ඔබටත් අප ඉතාමත් සාසන ආලයකින් යුක්තව ආරාධනා කරනවා, කැමැති නම් එකතු වෙන්න. අලුත් නිර්මාණයක් වුණාට නිරවුල්ලු නිර්මාණයක් බවට පත්වේවි. ආධ්‍යාත්මික සුවය සොයන්නවුන් වෙනුවෙන්. ආමිස සුවයක් නෙමේ, ආමිස බලාපොරොත්තුවක් නෙමේ, ආධ්‍යාත්මික සුවය සොයන්නවුන් වෙනුවෙන් අප හැමදාමත් ධම්මගයාව විවෘත කරනවා. අපගේ තේමා පාඨය සත්‍ය සොයන ඔබ වෙනුවෙන්මයි ධම්මගයාව. ඒ කතාවත් අප මෛත්‍රීස්තකින් යුක්තව ආරාධනා කරමින් මතක් කරමින් අප මාතෘකාවට ප්‍රවිෂ්ට වෙමු. අප කලින් දවසක දේශනා කළා, විවරණය කළා යුග අවසානයක් පිළිබඳව. මාටින් වික්‍රමසිංහ මහත්මයාත් යුගාන්තයක් ගැන ලියලා තියෙනවා. ඔබ කියවලත් ඇති ඒ පොත නවකතාව යුගාන්තයක්. යුග අවසානයක් කියලා අප සඳහන් කරන්නේ ඒ යුගාන්තයක් ගැන නොවේ. එක එක යුග අවසාන බොහෝ ස්වරූපයෙන් මේ සමාජයේ මේ ලෝකයේ තුල තියෙන්න පුළුවන්. අප මෙතෙන්දි සඳහන් කළා ප්‍රමුඛ ටීවී නාලිකාවත් සමගම. අත වශයෙන්ම අප ප්‍රමුඛ ටීවී නාලිකාවට විශේෂයෙන්ම ඔබතුමාට අප ස්තුතිවන්ත වෙනවා. මෙවැනි හරවත් සහ හරයෙන් පිරිපුන් යම් මනසක් ආලෝකවත් කරන මාතෘකා තුළින් අපව සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව. නැතුව හරසුන් බොල් 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 අදහස් සමාජගත කරනවට වඩා මුනිවත රැකීම ශ්‍රේෂ්ඨයි. එවැනි ගුවන් කාලයකට, එවැනි අවකාශයකට ඔබව කැන්දන් යනවට වඩා නිහඬවීම ශ්‍රේෂ්ඨයි. එවැනි මාධ්‍ය මාතෘකාවකට ආරාධනාවක් නැත්නම්. නමුත් තරංග මහත්මයා අපට ධම්මගයා පරිශ්‍රයට ආපු මොහොතේම ආරාධනා කරේ ඉතාමත් වටින මාතෘකාවක්, තුන් කාලයටම වටින මාතෘකාවක්. ඒ නිසා ඔය කට්ටඩීත් බලිතොවිල් ගිහිලා මායම් වෙන දේවල් නෙමෙයි, ඒව ගිහිලා මල ප්‍රේතෝ කියන දේවල් නෙමෙයි, බුදුන් වහන්සේගේ බුද්ධ භාෂිතය තුල තිබෙන්නා වූ මේ උත්තරීතර වූ ලෝක සත්‍ය පිළිබඳව යම් විවරණයක් ඔබට ලබා ගන්න පුළුවන් නම් එය දෙලවට හිතසුව පිණිසවන මහා පණිවිඩයක් බවට පත් වේ. එදාට ඔබට ඩේටා කැපුණා කියලා බය වෙන්න දෙයක්වත් නැහැ, දුක් වෙන්න දෙයක්වත් නැහැ, ඔබට සැලෙන්න දෙයක්වත් නැහැ. ඔබ ශ්‍රවණය කරේ මේ ලෝක සත්‍ය පිළිබඳව බුදු කෙනෙක් දේශනා කළා වූ පරම සත්‍ය කාරණාවක් විස්තරයක්. එසේනම් යුග අවසානයක් වශයෙන් අප එදා අර්ථකථනය කරා. දැන් යුග කීපයක් තියෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් බුද්ධෝත්පාදයක් කොටස් දෙකයි. යුග දෙකකට බෙදෙනවා. එකක් තමයි ධවල යුගය, අනිත් එක තමයි කලියුගය. දැන් බොහෝ දෙනෙක් කියන අපි මේ ඉන්නේ කලියුගයක් තුල කියලානේ. කලියුගයක් කලිෂ්ඨ යුගයක්. කාල කියලා කියන්නේ මේ කළුපාට යුගයක් නෙමෙයි. පවට බර වෙන මිත්‍යාව රජ වෙන යුගයක් තමයි. යුගය කියන්නේ කාල පරිච්ඡේදයක්. අන්න ඒ යුගය තමයි කලියුගය වශයෙන් අර්ථකථනය වෙන්නේ. ධවල යුගයක් කියලා කියන්නේ ශ්වේත යුගයක්, සුදු යුගයක්. සුදු කියලා කියන්නේ ආලෝකවත්. මිනිස්සු
මිච්ඡාදිට්ඨියෙන් සම්මාදිට්ඨියට අතිබහුතරයක් පත්වන කාලයක්. ඒ වගේම මිත්‍යාව අතහැරලා සත්‍ය වැළඳ ගන්නා වූ කාලයක්. ලෝකයේ තුල බුදුවරු පහළවන්නා වූ කාලයක් තමයි දවල යුගය වශයෙන් අර්ථකථනය වෙන්නේ. එසේනම් දැන් අප දවල යුගය පහු කර හමාරයි. දැන් මේ තියෙන 1500ක් 2000ක් විතර ඉවර වෙනකොට දවල යුගය ඉවරයි. දැන් ආරම්භ වෙලා තියෙන කලිෂ්ඨ යුගයක් කලි යුගයක්. දැන් ඔබ අප ඉන්නේ මේ කලි යුගයේ. ඒකට හොඳම උදාහරණය තමයි දවල යුගයේදී පුලුවන් තරම් රහතන් වහන්සේලා සජීවීව ජීවමානය වුණා S2ට. බුදුවරු සජීවීව අපට දැක ගන්න හැකියාවක් ලැබෙන්නේ නැති ඒ කාලේ ඔබ අප ඒ යුගයේ හිටියනම් මිනිසියෙක් වශයෙන්. නමුත් දැන් බලනකොට මේ යුග දෙක අතර වෙනසේ ඔබ අප සංසාර ගමනේ දැන් ඉන්නේ කලි යුගයක් තුල. අද කොහේද සැබෑ රහතන් වහන්සේ නමක් දර්ශනය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ? මම හැමදාමත් එකම කාරණාව කියන්නේ නැහැ, සැබෑ රහතන් වහන්සේ නමක්. කියන්නේ ව්‍යාජ රහතුන් නෙමේ, සැබෑ රහතන් වහන්සේ නමක්. ඒ මහා ගෞතම බුද්ධ ශාසනය සේවනය කළා, ගෞතම බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූන් වහන්සේ බවට පත් කරගෙන උන්වහන්සේගේ සුජාත බුද්ධ පුත්‍රයෙක් වශයෙන් හෝ බුද්ධ දියණියක් වශයෙන් තම සිත ශ්‍රී සද්ධර්මයේ තුලින් පරම අවබෝධයට පත් කරගත්තු රහත් ස්වභාවයට පත් වෙච්ච උතුමෙක් සොයාගන්න තියා දකින්නවත් හරි අමාරු කාලෙ ඇති. හැබැයි දර්ශනය කරගන්නවා කියන එක කලියුග අර කලුණික හොයන්නත් වගේ හරිම අමාරු කාරණාවක්. ඒ නිසා දවල යුගය අවසන් වෙලා දැන් තියෙන්නේ කලියුගයක්. එසේම තවත් යුග ගැන අප සඳහන්. දැන් මේ කලියුගය තුළ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මිනිස්සු බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහන්න එච්චර ප්‍රියතාවයක් නැහැ. නිවන් අවබෝධ කරගන්න ඇත්තටම 100ට එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. එසේ 98ක් විතර නිවන් අවබෝධයට එච්චර ප්‍රියතාවයක් නැහැ, කැමැත්තක් නැහැ. ඒගොල්ලෝ කැමැති මහා ආමිස පූජාවල් කළ දිව්‍ය ලෝක යන්න, තවුතිසාව යන්න, ඒ වගේ මානසිකත්වයෙන් පෙළෙනවා. සද්ධර්ම සේවනයට බොහෝ පිරිසක් එන්නේ නැහැ, සුවල්ප පිරිසක් එනවා. හැබැයි බොහෝ පිරිසක් යාවි කයිබණක් තිබුණොතින්, මොනවා හරි කානිවල් එකක් තිබුණොතින්, ඒ වගේම සල්පිලක් තිබුණ එතන මහා පිරිසක් රැස් වේවි. නමුත් ශ්‍රී සද්ධර්මයේ සේවනය කරන්න ඉතාමත් නියපිට වැලිතරම් ස්වල්ප ප්‍රමාණයක් පමණයි. ඒ වගේ මේ කලියුගයේ දකින්න පුළුවන්, කලියුග අඳුනා ගන්න පුළුවන් සුවිශේෂී ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා. අන්න එදාට ඔය වෙහෙර විහාර පන්සල්වල විශේෂයෙන්ම ආගමික ස්ථානවල බුදුදහමත් එක්ක සැබැදී බුදු පිළිම වලට වඩා දේව රූපවල පිළිම වල ඝන බර වැඩි වේවි. බුදුන්ට මල් දෙක තුනක් පූජා කළා, දෙවියොන්ට මහා රුපියල් 3-4000ක් වියදම් කරන පල්තුරු වට්ටි උස්සාගෙන ගිහිල්ලා දොහොත් මුදුන් දීලා දෙවියොන්ට පූජා. හොඳම උදාහරණය දැන් කතරගම දෙවියෝ ගාවට යනවනේ, කිරි විහෙර වඳිනවට වඩා කතරගම දෙවියොන්ට හරි ලැබි. ඒ ලැබි මොකෝ? තමන් ඉල්ලන දේවල් දෙයි කියන විශ්වාසයක් තියෙනවා. ඒ වගේම කාලියම් ආදී කොට ඇති මහා මිත්‍යා දෘෂ්ටික බලවේග, මිත්‍යා දෘෂ්ටික චරිත වන්දනා කරන පිරිසක් මනුස්ස ලෝකේ වැඩි වෙනවා. සත්‍ය එන්න 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 එන්නේ පරම සත්‍ය බුදු කෙනෙක්ගේ අගය, බුදු කෙනෙක්ගේ ආත්මීය මහා සද්ධර්ම පෞරුෂය එන්න එන්න අඩු වෙනවා. එහි ආලෝකයේ අඩු වෙනකොට මිත්‍යාවේ අන්ධකාරයේ වැඩිව. දැන් මේ යුගයේ කාලයට බර වෙච්ච ඒ කාලේ උදා වෙච්ච යුගයක්. එසේනම් මේ වගේ යුගයක් තුල, කලිෂ්ඨ යුගයක් තුල, අප මේ ගෙවන ජීවිතයක් තුල තවමත් මේ ශ්‍රී සද්ධර්මය පවතිනවා. ඒක හරි දුර්ලභව තමයි පවතින්නේ, සෑම තැනකම දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක කාරණාව. ඒ වගේම දැන් මේ මෑත කාලින බැලුවහම සියවසෙන් සියවසටත් විවිධාකාර ශතවර්ෂ උදා වෙනවා. දැන් පුනරුද යුගයක් තිබුණා, වැඩවසම් යුගයක් තිබුණා, රාජකීය යුගයක් තිබුණා, වහල් යුගයක් තිබුණා, තාක්ෂණික යුගයක් තිබුණා, අධිතාක්ෂණික යුගයක් තිබුණා, නූතන තාක්ෂණවාදයක් ගැන කතා කරනවා. අන්න ඒ වගේ කාරණාත් සමගම තවත් මේ ලෝකයේ තුල විවිධ වූ යුග පරිවර්තනයකට පත් වුණා. ඒ වගේම දැන් ඔබතුමත් තරංග මහත්මයාත් දන්නා, මේ බලන දකින ඔබත් දන්නවා, ඩයිනෝසර් කියන මහා යුගයක් අතීතයේ තිබුණා. නමුත් ඒ යුගය සෝබා දහම විසින් අතුගාලම දැම්ම පොසිලයක්වත් ඉතුරු වුණත් ඒ පොසිලය ජීවමාන කරගන්න බැරි විදියට. ඒ වගේම ඉන් එහාට ඩයිනෝසර යුගවල එහාටත් තවත් අයිස් යුග, ඒ වගේම විවිධාකාර යුග භූගෝල විද්‍යාවත් සමගම අතීතයේ පවතිනවා. නමුත් ඒ අතීත යුග ගැන බැලුවොතින් අපිට ඒක එච්චර දිගට කතා කරන්න කේ තේරුමක් නැහැ. ඒ වගේ යුග විවිධාකාර ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නමුත් බුදුදහමත් එක්ක අප එදා කතා කළේ මේ එක යුගයක නිමාවක් සහ තවත් යුගයක ආරම්භයක්. කුමක්ද මේ යුගයක අප නිමාවක් වශයෙන් හැඳින්නුවේ?
මෙතෙක් කල වර්ෂ අවුරුදු 500ක් පමණ පැවතිච්ච යුගයක යම් නිමාවක් සනිටුහන් වනවා 2020ත් සමගම. මොකද අපේ කියූ කාරණාව කවදාක්වත් එඩිට් කරන්නෙත් නෑ, සංස්කරණය කරන්නෙත් නෑ. එදා කියූ කාරණාව අදත් කියනවා, අද කියූ කාරණාව අවුරුදු 10ක් ගියත් කියනවා. මොකද එහෙම වෙනස් කරන් තරම් අපි ගාව එහෙම අසත්‍යයක් නැති හින්දා. එනිසා මේ මෑතක බුද්ධ ශාසනයක් තුළ පහළ වෙච්ච අන්ධකාර යුගයක් ජීවමාන වුණා, තවමත් ජීවමාන වී පවතිනවා. බුදුදහම මිත්‍යාවට ඇදන් යන යුගයක් ඉතාමත් සීග්‍රේන් දකින්න ලැබිච්ච කාලයක්. දැන් ඔබතුමා දැක්කත් දන්නේ වීඩියෝ එකක් තියෙනවා. අර එක ස්වාමින් වහන්සේලා පිරිසක් පොඩි හාමුදුරුවෝ ටිකක් මැණිකේ මගේ හිතේ කියනවා. නෑ හිතලා බලන්න. ඉතින් ඒක යුගයක සහ යුගාන්තරයක යුගයක වෙන ප්‍රකම්පන සහ කම්පනවල රිද්මය. එතකොට මේ සම්මන්සන්නහස මේ කටින පිංගමේ තේවා ඒකත් ගහගෙන තේවාවටත් මැණිකේ මගේ හිතේ ගැහුවා. එතකොට මේ මැණිකේ මගේ හිතේ අපිට වෙනම කාරණාවක් නේ. ඒතර ඒ ගීතේ අර්ථය දන්නවනම්, ඒ මැණිකේ මගේ හිතේ කියන ගීතේ තියෙන අර්ථය දන්නවනම් අඩු ගානේ මන් දන්නේ ඒක පුදුමාකාර, ඒ කියන්නේ ශෘංගාරාත්මක අර්ථයක් ඒකේ තියෙන්නේ. ගිහියෙක් වුණත් ඒක දන්නවනම් කියනකොට ගොඩක් දෙනෙක් අර්ථයක් දන්නේ නැතුව ගායනා කරලා ඒක තියෙන මහා ශෘංගාර රසයක් සහිත කාමාස්වාදී ගීතයක් තමයි මැණිකේ මගේ හිතේ කියන්නේ. එතකොට ඒක අර තවත් පන්සලේ නායක හාමුදුරුවෝ වෙන්නේ නැති ඒ උන්නාන්සෙත් ඉන්නවා ටීපෝ එකක් උඩ පුටුව කසුන් අරගෙන, ඒ වගේම පේලියට තියලා හොඳට සිවුරු පොරවල මම හිතුවා මේ ධම්මපද ගාතාවක්වත් කියනවා කියලා. බැලින්නම් තාලෙට ගහනවා මැණිකේ මගේ හිතේ. එතකොට එවැනි මෙවැනි යුගයක් තුල මේක තමයි කලියුගයේ මේ දර්ශන ටික. කලියුගයේ ආරම්භය මීට 2500කට පසුව ආරම්භ වුණානේ. එතකොට ඒ කලියුගයේ ආරම්භයත් එක්ක කලියුගයක් තුළ දර්ශනය වන දැක්මවල් ඔබට අඳුර ගන්න පුළුවන්. මෙන්න කලියුගයක් තුළ පවතින ස්වභාවය. ඒ වගේම කලියුගයක් තුළ තවත් දර්ශනය කර ගන්න පුළුවන්. අති දවල යුගයක් තුළ නම් ගොවියෝ ගිහිල්ලා උදැල්ල අතහැරලා මහණුණා. මහණ වෙලා සත්‍ය අවබෝධ කරගත්තා බුදුන් වහන්සේගේ ජීවමාන කාලේ. අයිමත් උදැල්ල මතක් වුණෝතින් අයිමත් සිවුරු අයින් කළා, අයිමත් කුඹුරු කොටලා, අයිමත් සමනකම මතක් වෙනවා, අයිමත් ඔහොම ඔහොම කියලා අන්තිමේ උදැල්ල වීසි කළම දැම්ම එක්තරා කතාවක තියෙනවා. එතකොට අවසානයේ අතීත ඔය දැන් ගොවිවරු කුඹුරු වලට බුදුන් වහන්සේ වැඩියහම මේ මහා දේශනාව අහලා ඒ සියල්ල අතහැරලා ගිහිල්ලා උන්වහන්සේලා සසුන්ගත වෙලා සත්‍ය අවබෝධ කළ නිවී ගියා. ඒ දවල යුගයේ. හැබැයි කලියුගයේ වෙන්නේ මහාන වෙනවා. යම් කාලයක් බුදුන් වහන්සේගේ දේශනාව පවත්වනවා. ප්‍රත්‍යක්ෂයෙන් නෙමේ ලිඛිතයේ පටපාඩම් කළා. එහෙම කළ අවසානයේ තමන්ගේ භෞතික වූ සීමාවට ආවහම භෞතික ශාස්ත්‍රීයත්වයේ තුල තමන් විරාජමාන වෙනකොට අන්නායිමත් කුඹුරට බහිනවා. අදත් කොච්චර ඉන්නවද කුඹුරු කරන කට්ටිය ඔය කියන්නා වූ ශාසනය තුල. ඇත්තටම ශාසනය තියෙන්නේ මඩ අඹරවල වී ගහලා ගොයන් කරල් බලන්න නෙමෙයි. ශාසනයක් තියෙන්නේ සසුන් කෙත අස්වද්දවල කෙලෙසුන් සුන් කළා, ඒ උතුම් වූ සත්‍ය අවබෝධය ලබා ගන්න. ඒක නමුත් කලියුගේ වැඩි වටිනාකමක් දෙනවා සත්‍ය අවබෝධ කරන භික්ෂුවට වඩා. අන්න අර වගේ ඒගොල්ලෝ නිවන් දැක්කට මහා මෙහෙවරක් කරනවා සමාජයට. බලන්න කොච්චර පරමාදර්ශයක්ද. hali පිරිවෙලයි හරිම විදියට ඕගනයිස් කරලා තියෙනවා. හැබැයි කිසි කෙනෙක් අද අතිශය බහුතරයක් වැඩි වටිනාකමක් දෙනවා භෞතික ශාස්ත්‍රීයත්වයට. හැබැයි ස්වල්ප වටිනාකමක් දෙනවා, ස්වල්ප දෙනෙක් වැඩි වටිනාකමක් දෙනවා අන්න අර වගේ ආධ්‍යාත්මික භික්ෂුවක් කොහේ හරි භික්ෂුණියක් කොහේ හරි ඉන්නවනේ. ඉතින් ඒ නිසා මේ උදාහරණ ටිකක් මම කිව්වේ පුද්ගල ප්‍රශ්නයක් ඉදවත් නෙමෙයි. අපිට පුද්ගල ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මේ සිද්ධි පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට ඔන්නෝයි යුගවල් එක්ක අප දේශනා කරා මේ මෙතෙක් පැවතිච්ච සුද්දගෙන් සුද්ද මේ රට බාලා දීලා යනකොටත් සුද්ද අල්ල ගන්නකොටත් ඊට අනුරාධපුරයට එහා යුගයේ ඇත්තටම දවල යුගයේ අවසානය වශයෙන් අප අර්ථකථනය කරනවා. අනුරාධපුර යුගයත් සමගම මේ දවල යුගයේ නිමාවටපත් වෙනවා. දැන් අනුරාධපුරයේ ගොඩක් අර සෙවණ වී වේල ගන්න බැරි තරමට රහතන් වහන්සේලා උඩින් වැඩියා කියන ඉතිහාසයක් සාහිත්‍යයක් අපට තියෙනවා. නමුත් ඒ කතාවත් එක්කම ඉන් අනතුරුව අනුරාධපුර යුගයෙන් පසුව ඒ තරමට රහතන් වහන්සේලා සැබෑ රහතන් වහන්සේලා පෙළහර පාන්න පුළුවන් ඉර්ධිමතුන් වහන්සේලා මේ සමාජය තුළ යාවත් කාලීන වෙනවාද කියන එකේ ලොකු ගැටලුවක් තියෙනවා. ඇත්තට මේ ගැටලුවට උත්තරය නැහැ කියන කාරණාව. නමුත් ගොඩක් කට්ටිය සෝෂල් මීඩියා හරහා ඉන්නව රහත් වෙලා. ඒක සෝෂල් මීඩියා හරහා රහත් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ නිසා ඔන්න අනුරාධපුර යුගයේ අවසානයත් සමගම දවල යුගයේ නිමාවකටපත් වෙනවා. ඉන් ආරම්භ වෙනවා
ඊට පස්සේ කලිෂ්ඨ යුගයක්. ඒ කලියුගයත් එක්කම දැන් මේ කලියුගයත් නිමා වෙන්න මේ ළඟයි. කලියුගයත් දැන් ඔහොම ආරම්භල ආරම්භ වීමත් එක්කම ඒ එදා ඉඳී භික්ෂූන් වහන්සේලා ආධ්‍යාත්මය අතහැරියා. ආධ්‍යාත්මය අතහැරලා අපි මේක නොබියව ප්‍රකාශ කරනවා. එදා සූත්‍ර පරිහරණය කරා භික්ෂූන් වහන්සේලා මහා සංඝරත්නය සත්‍ය අවබෝධය පිණිස. සූත්‍රවල තියෙනා යම් යම් දේල අවබෝධ කරගෙන සතර සතිපට්ඨානය වර්ධනය කළ නිවී ගියා. නමුත් ඒ ආධ්‍යාත්මික සම්ප්‍රදාය අයින් කළා. ඊට පස්සේ සූත්‍ර පිරිත් කළ සජ්ජායනා කරා. ඒකේ අර්ථය අවශ්‍යතාවයක් නැහැ. මණ්ඩපයක් ගැහුවා පිරිත් කියන බ්ලෙසින්ස්. එහෙම කළා ඊට පස්සේදී නිවන් මගෙන් තව තවත් අයින් වෙලා ඊට පස්සේ ඒ කියන්නේ මොකක් හරි ආශිර්වාද පින්කමක් ඒ වගේම ගියක් ගෙවදිනකොට පිරිත් ඒක හොඳයි ආශිර්වාදයක්. නමුත් මුඛ්‍ය අදහස ඒගොල්ලෝ අතහැරලා ආධ්‍යාත්මික සුවය ඒ තුලින් ලැබෙනා විමුක්ති පණිවිඩය අතහැරලා ඒක සම්ප්‍රදායක සංස්කෘතියක් කරා යැපුම් මාර්ගයක් බවට පත් කරගත්තා. ඉන් අනතුරුව ඊට පස්සේ කලින් හිටියේ විහාර වාසී විහාරයේ වාසය කළා පමණයි. ඊට පස්සේ ඉන් අනතුරුව විහාරාධිපති අනම් මනම් වගේ නිකායවල් ඒ වගේ දැන්ට බලනකොට කීයක් බෙදිලා කැඩිලා තියෙනවද. අතීතේ නම් ඒ දවල යුගයක් තුල සැබෑවට මාර්ය මහ බුද්ධ බුදුන් ගෞතම බුදුන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය තුල තිබුණේ මහා තානාන්තර හතරයි. එකක් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි මහරහත්. හැබැයි ඒ තානාන්තරතුරු හතර අයින් වෙලා දැන් ඒවට එහා පැත්තේ ගියපු තානාන්තර ලෞකික තානාන්තර දමාගෙන ඒවත් එක්ක භෞතිකය තුල විරාජමාන වන්නා වූ අතිශය බහුතර භික්ෂු පරම්පරාවක් බිහි වෙන්න ගත්තා මේ කලියුගයක් තුල. ඒ බිහි වෙන්න පටන් ගන්නකොට ඇත්තටම උනේ අර තිබිච්ච වටාපත ලොකු වුණා විතරයි. වටාපතක් ලොකු වුණා. ඒක විජිනිපතක් වුණා. ඒ කියන්නේ මහා සන්නස් වශයෙන් පූජ කරා. ඒ සන්නස දුන්නේ අරකයි මේකයි කියලා මහා මහා තැන්වල දැන් ඇත්තමකොත් අග්ග මහා පඬිත කම්මට්ටාචාර්ය ඒ වගේම සාසන සෝබන ආදී කොට ඇති මහා දේවල් ටිකක් නිර්මාණය කරා. හැබැයි ඒ කිසිම තැනක ඒ කිසිම කෙනෙක් රහත් වෙලාද කියන ප්‍රශ්නය ඇහුවොත් නිරුත්තරයි. බොහෝ දෙනෙක් කැමති වෙන්නේ, බොහෝ දෙනෙක් ප්‍රසාදයටපත් වෙන්නේ, බොහෝ දෙනෙක් හඹාගෙන යන්නේ, බොහෝ දෙනෙක් එකතු වෙන්නේ, බොහෝ දෙනෙක් අප උපස්ථාර කරන අන්න ඒ වගේ කට්ටියට. භෞතිකය තුළ ශස්ත්‍රීකත්වයක් ලැබු දැන් ජනාධිපති වුණත් ජනාධිපති වෙච්ච ගමන් හෝ ඕනෑම රාජ්‍ය නායකයෙක් රාජ්‍යත්වයටපත් වෙච්ච ගමන් හොයාගෙන යන්නේ කොහේවත් මේ වනවාසී භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයිනේ. ඇත්ත කාරණාවනේ. ඇත්ත කියන්න අපි කවදාක්වත් දිව කැපුවත් බය වෙන්න ඕනේ නැහැ. ඇත්ත කියලා මලත් කමන්නේ. ඒ නිසා මොන නායකයාද මොන සිස්ටම් චේන්ජ් කරත් මොන සිස්ටම් චේන්ජ් කරන්න ආවත් මොන නායකයාද තමන් රජපුටුවේ වාඩි වෙච්ච ගමන් ආරණ්‍ය වාසී ආධ්‍යාත්මික භික්ෂුවක් කොහෙද ඉන්නේ අන්න එයා මුණ ගැහිලා ඒ භික්ෂූන් වහන්සේ හෝ භික්ෂුණීන් වහන්සේගෙන් ආධ්‍යාත්මික පණිවිඩයක් අවවාදයක් ලබා ගත්තේ. හොඳම උදාහරණය දැන් උපදේශන මණ්ඩලයක් ඉන්නවනේ මේ ආණ්ඩුවේ. උපදේශන මණ්ඩලයේ ඉන්නවා පැවිදි පැත්තකුත් ඉන්නවා භික්ෂූන් වහන්සේලා. ඒ ගරුතර සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා. නමුත් එහෙම හිටියට කිසි ගැටලුවක් නේ. ඒක රජතුමාගේ කැමැත්තනේ, ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව තමයි තෝරගන්නේ. එතකොට ඒ ඔක්කොම තැන්වල ඉන්නේ ඒ පක්ෂයට ගිය කට්ටිය විතරයි. ඒ පක්ෂය වෙනුවෙන් කැපවෙච්ච පිරිසක් පමණයි එතන ඉන්නේ. හරිනම් විපක්ෂය නියෝජනය කළ යම් භික්ෂුවක් වෙනම් ඒ ඇත්තොත් එතෙන්ට ගන්න ඕන. හැබැයි ඒ ඇත්තොත් වගේම තවත් ඔතන අඩුවක් තියෙනවා ජනාධිපතිතුමනි. මන්නම් කියන්නේ මේ මම මේ ගෙන්න ගන්න මේ ඔබතුමාට එක එක දේවල් කියනවා කියලා. මොකද අපිට නම් ආරාධනා කරත් අපි යන්නේ හේතුවක් තියෙනවා. යම් පාලකෙක් ඔය සියල්ල එකතු කරගෙන සාසනයේ ඉන්න භික්ෂූන් වහන්සේලාත් ඔතෙන්ට ගොඩ ගහගෙන ඔතෙන්ට එකතු කරගෙන යම් විනාශයක් රටට කරවතින් ඒ පව යනවා ඒ භික්ෂූන් වහන්සේලාට ඊට උල්පන්දන් දීම නිසා. ඒ නිසා කලයුත්තේ අවවාදයක් දීලා පිළිගන්නේ නැත්නම් අයින් වෙන එක විතරයි. ඒ නිසා එතන හරිනම් ඇත්තටම ඉන්න ඕන ආධ්‍යාත්මික භික්ෂු පරම්පරාවක්. ආධ්‍යාත්මිකව ලෝකය දකින, ආධ්‍යාත්මිකව සමාජය දකින්න පුළුවන් භික්ෂු පරම්පරාවක් හිටියා නම් මේ රට මේ තරම් මේ මහා අගාධයකට වැටෙන එකක් නැහැ. දැන් ඉන්දියාවේ තරංග මහත්මයා මෝදි අගමැතිතුමා මෝදි ගාව ඉන්නවා ආධ්‍යාත්මික ඍෂිවරු කණ්ඩායමක් රහසිගතව. මේක මට මේ එක්තරා ඒ කියන්නේ සමීපතම මිත්‍රයෙක් කියු ඒක කවදාක්වත් මෝදි නරේන්ද්‍ර මෝදි කවදාක්වත් සමාජගත කරන්නේ ඍෂිවරු ධ්‍යා ඒ කියන්නේ Hindu ආගමත් එක ධ්‍යානඵලවට සමා ධ්‍යානඵල ලබාගත්තු ඇත්තන් ඒ වගේම යෝගීවරු සහ
ගොඩාක්ම ඔය හිමාලය ආශ්‍රිතව දැහැන් වඩපු ඇත්තන් සහ ඒ කියන්නේ තුන්වන ඇස අවදි යම් තරමකට හෝ අවදි කරගත්ත ආධ්‍යාත්මික ටීම් එකක් ස්පිරිචුවල් ටීම් එකක්. ඔන්න ඔය ටීම් එක ඉන්නවා පූජකයොත් ඉන්නවා. නමුත් අර ටීම් එකෙන් තමයි ගොඩක්ම අවවාද අනුශාසනා සහ ආශිර්වාද ලබා ගන්න. ආශිර්වාද ලබා ගන්න. ඒතකොට ඒ ආශිර්වාදත් එක්කම එයාට අවශ්‍ය ආධ්‍යාත්මික රැකවරණය ඒ ආධ්‍යාත්මය පුහුණු කළ ආධ්‍යාත්මික නිරවුල් වූ භාවයකට පත්වෙච්ච පූජකයෝ විසින් ලබා දෙනවා. ඒ නිසා අප මේ දේශනා කරන්නේ මෙන්න මේ කලි යුගයක් තුළ සිදුවන්නා වූ සිද්ධිදාමයක යම් යම් පැතිකඩක් පමණයි. ඒ වගේම දැන් හොඳින් හිතන්න දැන් රූපවාහිනී මාධ්‍යකට ගියෝතින් ධර්මදේශනාවක් පවත්වන මේ කලි යුගයේ කවදාක්වත් සත්‍ය කියන්න දෙන්නේ නැහැ. කවදාක්වත් නිරවුල් වූ ශ්‍රී සද්ධර්මය නම් දේශනා කරන්න දෙන්නෙම නැහැ. මොකද මගේ පුද්ගලික අත්දැකීම මම මේ කියන්නේ එක්තරා සුප්‍රකට මාධ්‍ය නාලිකාවක වෙසක් පොහොයක් දවසේ වෙච්ච සිද්ධියක්. මොකද මම යම් ධර්මකාරණාවක් සාකච්ඡා කරනකොට ඒක අතරමැදින් නැවැත්තුවා. නවත්තලා දේශනාව ඉවරුණාට පස්සේ ඒ නිෂ්පාදකතුමා මට නිකන් තර්ජනය කළා නිකන් ගහන්නත් වගේ ආවා. මම කිව්වා එන්න නම් එපා. මොකද සාකච්ඡාව දැන් ඉවරයි කියන්න ඕන දෙත් කිව්වා. හැබැයි ගහන්න නම් ගහන්න වගේ නම් එන්න එපා. ගැහුවොත් ගහන්න අපිටත් පුළුවන්. හැබැයි අතින් පයින් නෙමෙයි. ගහන ක්‍රමවේද තියෙනවා. අස්වධම්මසාරති පුරුෂධම්මසාරති. එනිසා එතෙන්දි අප දේශනා කරේ කිසිම දෙයක් නෙමෙයි. අප දේශනා කරේ යම් නිරවුල් වූ ධර්මකාරණාවක් විතරයි. හැබැයි මේ මහත්මයා මට කිව් දේ තමයි ඕව කියන්න යන්න එපා. ඕව කිව්වොත් අපේ චැනල් එක බලන්නේ නැහැ මිනිස්සු. අපිට ඕන චැනල් එක බලා ගන්න ග්‍රාහක සම්පත්තියක් හදා ගන්න පුළුවන් මානක බණක් විතරයි. ඒ එයාම කියනවා ඒක හරියට උඩින් නූලෙන් නූලක් තියාගෙන එල්ලගෙන කරකවන රූකඩ වගේ. ඉතින් අපි එතෙන්දි සතුටටපත් වුණා. මම රූකඩයක් නොවේ කියන කාරණා නිසා සෝෂල් මීඩියා තියෙනක ඇත්තටම හරි වටිනවා. මේ සුද්ධ වූ දේශනාව ලෝකේ කොහේ හරි කෙනෙකුට ඉන්නව නම් ග්‍රහණය කරගන්න අන්න ඒකට යම් අවස්ථාවක් ලැබෙනවා මේ YouTube හරහා. ඒතර YouTube නිර්මාතෘතුමාට මේ පින අප අනුමෝදන් කරනවා. ඒ නිසා මේ යුග විශේෂයෙන් මේ කලි යුගයේ දැන් ආරම්භය තිබුණා. කලි යුගයේ කාල යුගයේ දීප්තිමත් අවස්ථාවක් තිබුණා. දැන් මේ කලි යුගයේ ක්‍රමක්‍රමයෙන් නිමාවක් කරා ගමන් කරන යුගයකටපත් වෙනවා. ඒ නිමාව සනිටුහන් වෙනවා 2030ත් එක්කම. මේ ගත වෙන්නේ කලි යුගයේ අවසාන දශකය. 2020න් ආරම්භ වුණා 2030 වෙනකොට කලි යුගය නැවත වාරයක් නිමාවකටපත් වෙලා අන්න අයිමත් ආරම්භ වෙනවා. ගෞතම බුදුන් වහන්සේගේ දවල යුගයේ අවසාන කාල පරිච්ඡේදය අවසාන යුගය. ඒ දවල යුගයේ ඒ ගෞතම බුදුන් වහන්සේගේ දවල යුගයේ අවසාන දවල කාල පරිච්ඡේදය ආරම්භ වෙන තවත් අල්ප මාත්‍රයක පිරිසක් ඉන්නවනම් මේ උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වෙන පාරමිතා පුරලා මේ ගෞතම බුද්ධ ශාසනයක් තුල සහ සෝතාපන්න සකදාගාමි අනාගාමි වීමට අවශ්‍ය මහා කුසල සම්පත්‍ය ඇති යම් පිරිසක් ඉන්නවනම් අන්නේ ස්වල්ප පිරිසක් වෙනුවෙන් ඒ ద్వාරය විවෘත වෙනවා. අන්නේ යුගය තමයි අප සඳහන් කරේ කලි ඒ කියන්නේ ගෞතම සම්බුද්ධ ශාසනයක් තුල ඇතිවන මහා අධර්ම යුගයක්. කලි යුගයක අවසානය 2030න් නිමා වෙනවා. ඒ වගේම නැවත වාරයක් යුගයක් ආරම්භ වෙනවා. ඒ යුගය දවල යුගයේ අවසාන යුගය වශයෙන් අප හඳුන්වනවා. ඒ දවල යුගයත් සමගම යම් කාලයක් පවතිවි. ඒ දවල යුගයත් නැමත වාරයක් නිමාවකටපත් වෙනවා. අන්න අයිමත් ඒක වැටෙනවා කලිෂ්ඨ යුගයක. හොඳයි ස්වාමීන් වහන්සේ, ඉතාමත් පැහැදිලිව මේ යුග අවසානය කියන කාරණාව දේශනා කරනකොට ස්වාමීන් වහන්සේ අපිට යන්නට දෙන මේ ලෝක විනාශය කියන පැත්තටත් දැන් මේ අපිට පේන මේ වර්තමාන සමාජයේ පේන ස්වාමීන් වහන්සේ යුග අවසානයේ පෙරලගුණ නේද? එහෙමයි. ඇත්තට මේ යුග අවසානයේ සබාධම වෙතින් ලබා දෙන නිමිති ටිකක් මේ දත්ත ටිකක් උදාහරණ ටිකක් දීගෙන යන විශේෂ මේක යුග කලි යුගයේ යුග අවසානයට විශේෂම සබාධම තමයි දඬුවම් ලබා දෙන්නේ. නුඹලා ගිය මාවත වැරදි. නුඹලා විශ්වාස කරන බුදුන් හාමුදුරුවෝ නෙමේ දැන් නුඹලා සැබෑ බුදුන් වහන්සේ නිසා ආමි දැන් හිතන්නකො හොඳම උදාහරණයක් දුන්නා. සියලු ආමිසයන් නැවැත්තුවනේ කොරෝනා පෙරහැරවල්ද මහා පිංකම්ද මල් පූජාද පිච්ච මල් පූජාද ලක්ෂ ගණන් අටපිරිකරද 84,000 ගණන් පහන්ද ඔය ඔක්කොම ටික සබාධම නැවැත්තුවා. අඩු ගානේ පන්සලකටවත් එන්න පාකුවා. කවුද නෙමෙයි? කවුද මේක මම නෙමෙයි කිව්වේ. කවුද කිව්වේ? සබාධමකෝ උඹලා පන්සලකටවත් එන්නේවා. පන්සලේ ගේට්ටුත් වැහුවා. බෝ මලු හිස්සුණා. වැලි මලු හිස්සුණා. මහා කාලගෝටි නැති වුණා. ඒ ස්වභාවයත් එක්කම ඒ පණිවිඩයක් ලබා දුන්න ඇත්තටම කළ යුත්තේ ආමිසයට වඩා අංක එකෙන් තියෙන්න ඕන ප්‍රතිපත්තිය.
ප්‍රතිපත්ති පූජාවත් සමගම ඊට අනුජාත වෙච්ච ආමිසයක් තමයි ඔබ පවත්වා ගත යුත්තේ. එහෙම නැතුව තමන්ට හිතෙන හිතෙන ආකාරයට විකාර ආමිස කර කර ප්‍රතිපත්තියේ කිසිම තැනක තමන් පිහිටන් නැතුව අඩුගානේ පංචශීල ප්‍රතිපදාවවත් නැතුව කරන කෝටි ගණන්වල ආමිසය පලක් නැති බව දේශනා කරේ සබාධමයි. සබාධමයි. මොකද මේ සබාධම යම් කාලයක් බලන් ඉන්නවා. කාලයක් බලන් ඉඳලා තමයි පනිෂ්මන්ට් එක දෙන්න පටන් ගන්න. මොකද මේ විශ්වෙම තියෙන ධර්මතා දෙකයි සබාධම සහ බුදුදහම. බුදු කෙනෙක් උනත් පත්වන්නේ සබාධමට. සබාධමේ රීතිය සාක්ෂාත් කරනවා. එවිට සබාධමත් නමස්කාර කරනවා ඒ උතුම් වූ බුදුදහමට. දැන් සුනාමි ආවත් එකම පිළිම වහන්සේ නමකටවත් යම් හානියක් සිද්ධ කරේ නැහැ. ඒ වගේම දැන් ඔන ආමිස පූජා ගැන කතා කිරීමේදී මේ මෑතක තරංග මහත්මයෝ 2021 වර්ෂයේ දැන් බුද්ධගයාවේ යම් පින්කමක් කරා යම් පිරිසක් එක මහත්මයෙක් මට යම් පින්තූරයක් එවනවා. ඒකේ තියෙන බුද්ධගයාවේ දැන් ඔබ බුද්ධගයාවේ ගිහිල්ලා තියෙනවා නම් ඒ ඇතුලේ මන්දිරයේ තියෙන බුදු පිළිමයක්. ගෞතම බුදුන් වහන්සේගේ ජීවමානවම යයි කියන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවක් වහන්සේ නමක් වශයෙන් තමයි ඒක හඳුන්වන්නේ. නමුත් එතෙන්ට ගිය කෙනෙකුට පුදුමාකාර ශක්තියක් මට නම් දැනුණා. ඒකේ පුදුමාකාර මහා විශ්ව ආධ්‍යාත්මික බන්ධනයක් තියෙන තැනක්. ඒක අපි වෙන දවසක සාකච්ඡා කරමු. බුදුන් උපන් භූමිය සහ බුද්ධ ශ්‍රේෂ්ඨයක් තුල තිබෙනා වූ අසිරිමත් බුද්ධ ශක්තිය පිළිබඳ ආධ්‍යාත්මික දර්ශනය. එතකොට එතෙන්දි ඒ පූජාවට ගෞතම බුදුන් වහන්සේ පරාමර්ශණය කළා, මෙනෙහි කළා, චීවරයක් පූජ කරනවා. දැන් ගෞතම බුදුන් වහන්සේට පූජා කරන චීවරයට කියන සුවිශේෂී නමක් තියෙනවා. සිවුර කියන්නත් පුළුවන්. චීවරය කියන්නත් පුළුවන්. දැන් සිවුර, චීවරය අනිත් මොකද්ද? දැන් ගොඩක් දෙනෙක් කියවනේ මේ සිවුරට ගරු කරනවා කියලා. දැන් ඔබතුමා වුණත් සමහරට කියයි මම මේ කටපියන් හිටියේ සිවුරට ගරු කරන්න ඕන නිසා කියලා. අප දුරුතු පොහොයේ දේශනා කළා ධර්මදේශනාවේදී ධම්මගයාවේදී සිවුරට ගරු කරන්න යන්න එපා කියලා. එතකොට දැන් ඔය දවල යුගයේ තිබුණ සිවුරට ගරු කිරීමක් නෙමෙයි. දවල යුගයේ තිබුණේ බුදුන් වහන්සේගේ සද්ධර්මයේ ජීවමාන වන කාලයක් තුළ යමෙක් ලැබපු ආධ්‍යාත්ම ප්‍රත්‍යක්ෂයටයි ගරු කරේ. දැන් දාරුචීය මහරහතන් වහන්සේ සිවුරක් තිබුණේ නැහැ, ධරමිටියක් තමයි හිටියේ. ඒ වගේම එතෙන්දි එහෙනම් ඉතින් උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් වශයෙන් ශාසනයේ ජීවමානයි. නමුත් චීවරයක් කියන්නේ සංකේත මාත්‍රයක්. දවල යුගයක් තුල වඩා පුණ්‍යවන්ත වූ ස්වභාවයකට වඩා ගෞරවාදරයකට පත් උනේ මහා ශ්‍රද්ධාවකින් වන්දනා කළේ ඇත්තටම චීවරේ අඳින චීවරයට වඩා උන්වහන්සේ හෝ ඕනෑම කෙනෙක් ලැබුණු මහා පරම අවබෝධයට. දැන් බුදුන් වහන්සේ සිවුරක් පොරවගෙන නෙමෙයිනේ ඉස්සෙල්ලාම බුදු වෙලාවේ. ඉතින් උන්වහන්සේ බුදු වෙච්ච ගමන් නැකිට චීවරයක් එක්ක නෙමෙයිනේ. ඒතර උන්වහන්සේ නැකිට්ටේ මහා අවබෝධයක් එක්ක, ඒක බුද්ධ අවබෝධය. එතකොට දවල යුගයක් තුල තිබෙන්නේ අවබෝධයට ගරු කිරීමක්. හැබැයි කලි යුගයක් තුල තියෙන්නේ චීවරයට ගරු කිරීමක්. දැන් බොහෝ දෙනෙක් කියන අපි චීවරයට ගරු කරනවා. හැබැයි ඒකේ හොරෙක් හිටියත් ඒක අදාළ නැහැ. එතන මුකුත් නොලබ දුෂ්චරිතේම කරන කෙනෙක් ඉඳලා අපි චීවරයට වඳිනවා. ඒ ඇත්තටම පින්වත් ඔබට මම ආරාධනා කරනවා කවුරු කෙසේ කීවත් ඔබ සිහියෙන් යුක්තව දර්ශනය කරගන්න චීවරයටත් ගරු කරන්න එක කිසි ගැටලුවක් නැහැ. දැන් හමුදාවක ඉන්න මහත්වරුන්ට යුනිෆෝම් එකට වඩා ගරු කරන්න ඕන කාටද? ඒ සොල්දාදුවට, යුදවිරුවට. යුනිෆෝම් එක තියලා වැන්දට වැඩක් නැහැ. සොල්දාදුව නැත්තම් මේ රට ඉවරයි. දැන් මම හොඳම උදාහරණයක් කිව්වොත් හරි තරංග මහත්මයා කියනවා හරි මං සාමින් වහන්සේට ගරු කරන්නේ චීවරේ හින්දා. එහෙනම් මම දවසක් ඔබතුමා මට කිව්වොත් මම ඒ ෂණේම සිවුර ඇඟෙන් උනා දාලා වැලක එල්ලනවා. දැන් ගිහිල වඳින්න කියලා. මේ උදාහරණයක් විතරයි. ඔබතුමා කවදාක්වත් එහෙම වැලේ තිබෙන සිවුරු වලට වැඳ වැඳ යනවා නම් ඒක මානසික රෝගයක් වෙන්න ඕන. අටපිරිකර කඩයක් දැක්කොත් කවුරුවත් හුනස් දෙන්න නැගිටින්නේ නෑනේ. ඒ නිසා දවල යුගයක් තුල පැවතුනේ සත්‍ය වශයෙන්ම මේ යුග ගැන කතා කිරීමේදී ඔබට තේරුම් ගන්න පහසු වෙන අප දේශනා කරන්නේ අවබෝධයට ගරු කරා පළවෙනි ගරු කිරීම අවබෝධයට, දෙවෙනි ගරු කිරීම පළඳනාවට හෝ චීවරයට වස්ත්‍රයට. නමුත් කලියුගයක් තුල එනකොට ඕක වෙනස් කළා. අවබෝධයට ගරු කිරීමක් නොව, අවබෝධය සොයා බැලීමකුත් නොව, ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ උතුම් වූ ගෞතම බුද්ධ දේශනාවද කියලා සොයන්නෙත් නැතුව සමහර ඇත්තන් තමන්ට එන හිතුහිතූ දේවල් කියන්න ගිහිල් ඒක තමන්ගේ අවබෝධයක් කරගෙනත් ඉන්නවා. නමුත් ඒක තමන්ගේ අවබෝධය, තමන් ලබන නිර්වෘල්ලු අවබෝධයක් අපි ගලපල බලන්න ඕන බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් එක්ක. අන්න ඒකටත් එක ගැලපෙනවා නම් පමණයි බුද්ධ ශාසනයේ නිර්වෘල්ලු අවබෝධයට පත් වූ, පච්චත්තං වේතබ්බෝ ස්වභාවයට පත් වූ භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් වෙන්නේ. එසේනම්
චීවර ගෞරවය කලියුගයක් තුල අංකයකට එනවා ඉන් එහාට එකක් නැහැ. අවසානයේ ඔහොම ඔහොම ගිහිල්ලා දැන් ඉස්සෙල්ලා මාධ්‍යාත්මික ගෞරවය ආවා දවල යුගයක් තුල කලියුගයක් තුල චීවර ගෞරවය එනවා ආධ්‍යාත්මයක් ගැන හොයන්නවත් විමසන්නවත් අදාළ වෙන්නෙත් නැහැ. හැබැයි ඔය චීවර ගෞරවයත් නැති කරනවා තව කාලයක් එනකොට කසාකණ්ඩක භික්ෂුව පහළ වෙනකොට. එදාට ඒ සමාජයේ කියාවේ උඹලගේ සිවුරටවත් අපි ගරු කරන්නේ නැහැ. දැන් අදටත් ඔය නිර්ආගමිකයෝ ඉන්නවා. ඔ ඒගොල්ලම පෝස්ට් බැලුවාම Facebook වල කියනවානේ චීවරේ ගලවලා හම්බ කරන් කාපිය. මේ එහෙම තමයි දාලා තියෙන්නේ. ඕකුන්ට හම්බ කරන් කන්න දෙන්න ඕන. දම්බත් ගිල කිල නිකන් තඩිය ඌර වගේ ඉන්නවා. බලපල්ලා බෙල්ලේ මහත ඔළුවේ මහත අතන මෝලිය පැනලා ඒ වගේ එතන ඇත්තටම ඉන්නේ මේ කලියුගයක් තුල නිර්රාගමීකරණයකට පත් වෙනවා. ඒතර බුදුදහම කියලා කියන්නේ gedara indan budu wenna puluwan. පොඩි විස්කි පාරක් බීලා බුදු වෙන්නත් පුළුවන්. රහත් භාව enlightenment කියලා පත් වෙන්න පුළුවන් විස්කි එකක් ගැහුවාම. දැන් ඒ වගේ විස්කි බෝතලයක් මට කෙනෙක් ගෙනහැල්ලා දුන්න empty බෝතලයක්. ඒකේ ගහලා තියෙනවා enlightenment beer කියලා. Enlightenment beer. ඒක බිව්වහම එයා enlightened. කොහෙද දැන් තියෙන්නේ ඇමරිකාවේ. බුද්ධ භාවල ඇමරිකාවේ පාවිච්චි කරනවා ඇමරිකන් කාර්යෝ ඒක බිල තමයි මෙඩිටේෂන් කරන්නේ. හැබැයි ඕක ලංකාවට නොයේ කියලා කියන්න පුළුවන්ද? අනිවාර්ය. එතකොට අදත් ඕක රැල්ලක් ඇදුවොත් ලංකාවේ හරි භාවනා කරන්න ඕනේ. මෙන්න මේ බියර් එක බිව්වහම එන්ලයිටඩ් වෙනවා. අර ගංජා ගැව්වහමත් අමුතු සික්කෙකටපත් වෙනවනේ සමාධියකට. තවත් සමහර සමාධි සුවයක් නනේ ගංජා එක. ඒ වගේ එන්ලයිටඩ් එන්ලයිට්මන්ට්, ඒ කියන්නේ පරම අවබෝධයටපත් වෙන ඩ්‍රින්ක් එකක් බියර් එකක් තියෙනවා. ඔන්න ඔය ස්වභාවයට පත් වුණාම දැන් කසාකණ්ඩක කාලයක් ඒ යුගයකුත් වෙනනේ සාසනේ අන්තරස්ධානවන යුගයක්. සාසන අන්තරස්ධාන යුගය කියලා කියන්නේ චීවරයත් මේ සමාජයේ දකින්න නොලැබෙන යුගයක්. එදාට එන්නේ අතේ පොඩි බෑන්ඩ් එකක් නූලක් කහ නූලක් ගැට ගහ ගන්නවා. එච්චර. අනිත් ඔක්කොම ඩෙනිම ඇඳලා ඒ වගේම ඔය ඔක්කොම ගිහියෙක් වගේ කොණ්ඩේ වවල රැවුල් වල ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. ගෙවල් වල ඉන්නේ. ඒ විතරක් නෙමෙයි නෝනත් ඉන්නවා දරුවොත් ඉන්නවා. හැබැයි අදටත් සමහර තැන්වල නිල නොලත් වශයෙන් ඉන්නවා. එදාට නිලලත් වශයෙන් ඒ සියල්ල දැන් පන්සලකට එන්නේ අර ප්‍රීච් කෙනෙක් වශයෙන් එනවා විතරයි. ඇවිල්ලා පූජාව තිව්වා ගෙදර යනවා. දැන් ඔය පල්ලිය කරන්නේ මුස්ලිම්. ඇවිල්ලා තිව්වා ඒගොල්ලෝ ගෙවල් වලනේ ඉන්නේ. ඒ වගේ අන්න ඒ වගේ කාලයක් එදාට එන්නේ ගිහියෙක් වශයෙන් ඉන්නවා. හැබැයි තියෙන්නේ අතේ නූලක් විතරයි. අන්න එදාට කියාවි අපි නුඹලට ගරු කරන්නේ නූලක් තියෙන හින්දා කියලා. දැන් මේ විකසණයක විනාශයේ විකසණය පරිණාමය අවසානයේ නූලත් ගලවලා දානවා. නූලත් ගලවලා දැම්මහම අන්න සාසනය තුල සාසනේ අන්තරස්ධානයි සාසන යුගය සාසන අන්තරස්ධාන යුගය නිමාවටපත් වුණා. දැන් අපට එන්න තියෙන්නේ ඇත්තටම ආධ්‍යාත්මික ගෞරව යුගය නිමා වුණා. දැන් තියෙන චීවර ගෞරව යුගයක්. ඕකටත් චීවරයටත් ගරහලා චීවරෙත් දැන් අර වගේ මැණිකේ මගේ හිතේ ගහනවා නම් චීවරයක් දරාගෙන ඉතින් අයිමත්ති මිනිස්සු කියන එක ඉතින් සමස්තයටම ඕක වදින. ඔබතුමා කොච්චර හොඳට හිටියත් ඔබතුමාගේ දරුවෙක් මොකක් හරි වැඩක් කරවොතින් ඉස්සෙල්ලම් බණින්නේ වදාපු දෙමව්පියොන්ට. අන්න ඒ වගේ එක්කෙනෙක් දෙන්නෙක් කරන මහා පෝතු ජනික අනාර්ය වැඩ නිසා ඒ නිසා සමස්ත මහා ආර්ය සංඝ රත්නයටම නින්දාවක් ලබනවා. එතකොට නින්දාව වැඩියෙන් ලබන තැනකට ලේසියෙන් කෙනෙක් එකතු වෙන්නේ නැහැ. අද විශේෂයෙන්ම සාසනයට ඇතුළු වෙන කට්ටිය හරි වැඩි, සාසනයෙන් නික්මිලා යන කට්ටිය හරි වැඩි. එහෙම එහෙම ගිහිල්ලා චීවර ගෞරවයක් නැති කරගන්නවා ආධ්‍යාත්මයේ කෙසේ වෙතත්. දැන් හොඳම උදාහරණය විශ්වවිද්‍යාලයක උපකුලපති ප්‍රශ්නයක් ආවනේ. උපකුලපති ස්වාමින් වහන්සේ නමකට ඒක ප්‍රදානය කරා. යම් පිරිසක් ඒ උපාධි සන්නස ගන්න එක ප්‍රතික්ෂේප කරා. උපකුලපති නෙමෙයි මම හිතේ කුලපති ධූරයක්. කුලපති ධූරයක් මගේ නම් මේක පුද්ගලික අදහස සුදුස්සා සුදුසු තැනට පත්වී යුතුමයි. ඒක තමයි මගේ අදහස. ඒ නිසා සුදුස්සෙක් දැන් භික්ෂුව කියලා කියන්නේ සුදුස්සෙක්නේ. ඒ සුදුසු වෙන්නේ කොතෙන්ටද? ආධ්‍යාත්මික වූ පරිසරයකට. ආධ්‍යාත්මික වූ පරිසරයකට සුදුස්සෙක් වෙන්නේ කවුද? භික්ෂුවක්. නමුත් එතන ගිහියෙක් සුදුස්සෙක් වෙන්නේ නැහැනේ ආධ්‍යාත්මික උපදේශනයකට. ඒ නිසා ඒ වගේ තැන්වලට පත් නුසුදුසු පරිසරයකට පත් වුණාම තමන් සහ සමස්ත සාසනයක්ම අවනම්බුවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔය ස්වභාවයත් එක්කම යනකොට සාසනයේ සාසන අන්තරස්ධානයේ යුග තුනයි. එකක් අවබෝධයට ගරු කළ යුගය, දෙවෙනි යුගය තමයි චීවරයට ගරු කරන යුගය. දැන් ඔබ අප ඉන්නේ චීවරයට ගරු කරන යුගයක් තුල. හැබැයි ඒකත් ලැබෙන්නේ මේ ලංකාවේ විතරයිනේ. දැන් මම ජර්මනිය යම් කාලයක් හිටියා, ඉතාලියෙත් යම් කාලයක් හිටියා, ස්විට්සර්ලන්තෙත් ඉතාමත් කෙටි කාලයක්,
ප්‍රංශෙත් යම් කෙටි කාලයක් හිටියා. ඉන්දියාවෙත් හිටියා. ඔය ටික විතරයි මම හිටියේ. එතකොට මෙතන එයාපෝට් එකෙන් බැස්සහම ප්‍රංශෙට ගිහිල්ලා කවදාක්වත් මේ චීවරයට ගරු කරන කවුරුවක්වත් නැහැ. දැන් දවසක් මම ජර්මනි ওই විශ්වවිද්‍යාලයේ මේ පාසලක තරුණ දරුවන්ට යම් ආර්ට් පිළිබඳව මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරා. ආර්ට් ඇන් මෙඩිටේෂන්. ඉතින් අපි හරි සතුටු වෙනවා. අපේ තියෙන ඒ ආධ්‍යාත්මික හැකියාව අඩු ගානේ ලෝකේ ඉන්න කොහේ හරි දරුවෙකුට දෙන්න පුළුවන් වීම ගැන ලංකාවේ එහෙම හරි අභාග්‍ය. ලංකාවේ එහෙම එකක් නැහැ. ලංකාවේ ඇහුවොත් කියයි පිස්සුද කියලා ආවේ. ඒතර ජර්මනියේ ස්කූල් වල මෙඩිටේෂන් කියන පීරියඩ් එකක් තියෙනවා. ඒ පීරියඩ් එක තුල මට අවස්ථාවක් ලැබුණා පැය දෙකක සාකච්ඡාවක් තරුණ දරුවෝ. දැන් එතකොට මාව එක්කගෙන ගියා. ඒතර මම උඩින් ජර්සියක් ඇඳගෙන හිටියේ සීතල නිසා. සපත් දෙකක් දාගෙන හිටියේ. මොකද යන්න බෑනේ සීතල නිසා. හැබැයි ඕක දැක්කොත් ගන්න නයික් සපත්තු දාලා ඉන්නේ. ඕක තමයි හයිලයිට් කරලා ගහන්නේ. එතකොට එහෙම බලනකොට මම ඉස්කෝලේ පාසල් පරිශ්‍රයට ඇතුල් වෙනකොට හැමෝම අත්පොලසන් ගැහුවා. අත්පොලසන් ගහලා තමයි මාව පිළිගත්තේ. ඒ වගේම ඒ පාසලේ ප්‍රධාන ආචාර්යතුමා ප්‍රින්සිපල් මාව වැළඳගෙන වෙල්කම් එකක් දෙන්න කතා කරා. මං කිව්වා එහෙම එපා. මම භික්ෂුවක්. වැළඳ ගැනීම අපට අදාළ නැහැ. එපා රයික පිළිගත්තා. ඊට පස්සේ මම මට ගැළපෙන විදිහට මං ආයිබෝවන් කියලා පිළිගත්තා. අවසානයේ ආර්ට් සහ මෙඩිටේෂන් ගැන විවරණය කළා. ඊට පස්සේදී ඒ ළමයි ටික ටීනේජර්ස් ළමයි 17 18 ඒ ළමයි අතිශය බහුතරයක් කියලා තිබුණේ පන්ති භාර ගුරුතුමියට මේ වර්ෂයේ දැක්ක ලස්සනම මොඩල් කෙනා අපි දැක්ක මොඩල් කෙනෙක්. ඒතර ඒගොල්ලෝ බෞද්ධකම බෞද්ධ බොඩිස් මංක් යන දන්නේ. නමුත් ඒගොල්ලෝ දැක්කේ මම මොඩල් කෙනෙක් කියලා. ඒතර මොඩල් කියලා කියන්නේ මෝස්තර ශිල්පී. කියන්නේ ලෝගුවක් දරාගෙන ඉන්නවා. ඒ ලෝගුයි හරි අමුතු මැෂින් පහරවල්, ඒ කියන්නේ මැහුම් පහරවල් තියෙනවා. ඒ වගේම මේ ඒක ඇඳගෙන පොරවගෙන යනකොටත් අලුත් සමාජයක ටිකක් හැමෝම බලනවත් වැඩි. ඒතකොට මොඩල් කෙනෙක්. ඒතකොට ඇවිදින විදිය වෙනස්, හැසිරීම වෙනස්. ඒ වගේම අපට ඒ ළමයි වගේ දුවල පනින්න බෑ. මොකද මම නම් මේ විදියටම තමයි පිටරට ගියත් ඉන්නේ. සමහරව ඒක සිස්ටම් එක වෙනස් කරනවා. ඒ නිසා එතකොට ඇවිදීම නෙමෙයි අපට තියෙන වැඩිවීමක්. එතකොට ඒගොල්ලොන්ට ඒක ඇවිදීමක්. එතකොට ඒගොල්ලොන්ට මං කෙනෙක් නෙමෙයි මම මොඩල් කෙනෙක් වුණා. මොඩල් කෙනෙක්. ඒතර දැන් ඕක පාරක යනකොටත් එක ඔය මේ පොඩි සංචාරයකක් යනකොට ගමක් මැදින් හරිම ලස්සන ගම්මානයක් ওই මියුනික් කියන පැත්ත. එතෙන්දිත් ගොඩක් ඒ ගම්වාසීන් ඇහුවේ මොඩල් කෙනෙක්ද කියලා. ඇත්තටම මේගොල්ලෝ දකින්න විදි නමුත් පැහැදිලි කරලා දුන්නාම ඒගොල්ලෝ අවබෝධ කරගත්ත මේ ප්‍රීච් කෙනෙක් කියලා. ඒ නිසා ඔන්න ඔය තිබෙන්නා වූ චීවර ගෞරවයක් තවම තියෙන මේ ලංකාවේ විතරයි. හැබැයි ඕක බුද්ධ ගයාවෙත් නැහැ. අද බුද්ධ ගයාවේ ගොඩක්ම ඉන්නේ හොරට මහාන වෙච්ච කට්ටිය. චීවරය පොරව ගන්නවා, ඇවිල්ලා පිණ්ඩපාතේ යනවා, ජයසිරි මහා බෝධියට වාඩිවල ඉන්නවා, පාත්‍රෙත් තියාගෙන මෙහෙම භාවනා ආසනෙන් ඉන්නේ. මමත් ඉතින් ගිහිල්ලා සාමාන්‍යයෙන් මම මාරු කරගත්තු සාමාන්‍යයෙන් ඉන්දියන් රුපියල් ටිකක් අරන් ගිහිල්ලා එහෙම භාවනා කරන් ඉන්නකොට ඉන්දියන් හාමුදුරුව ටිකක් පොඩ තැනින් දැනට දාගෙන ගියා. එතකොට අනිත් රවුම එනකොට ඒ වැටිච්ච තැන සල්ලි ටික නැහැ. ඒතර ඇත්තට මේ අත භාවනා කළ නැහැ. ප්‍රත්‍යපහසුකම් වෙනුවෙන් එතන වාඩි වෙලා ඉන්නවා. එහෙම ගිහිල්ලා ඒ ටිකත් එකතු කරගෙන සිවුර ගලවලා අර කාමරේ තැනක එල්ලලා අයිමත් ඩෙනිමකින් යනවා පාරේ. අන්න එතකොට එහෙ තියෙන ගෞරවය. එතකොට ඕක තවත් ලෝකෙට ගියහම මේක යුනිෆෝම් එකක් විතරයි හඳුනා නොගත්. හඳුනා නොගත්. ඒතර ඒ භික්ෂු චීවර ගෞරවයක් තියෙන ලංකාවේ විතරයි බෞද්ධ සමාජයක් තුළ. එතකොට ඕකත් නැතිවෙන කාලයක් එනවන්නේ දාට කසාකණ්ඨක යුගයක් ඇති වේවි. ඒ නිසා ඒ යුගය අනාගතේ ඒමට නියමිතයි. ඒ යුගයක් තුළ ස්වාමින් වහන්සේලා දකින්නවත් ලැබෙන්නේ නැහැ. පන්සල් සොහොන් පිටි වගේ පාළු වෙනවා. එදාට ඇවිල්ලා ඉටිපන්දමක් පත්තු කරලා යාවි. හැබැයි එදාට පිරිකරක් වශයෙන් බියර් බෝතලයක් ඔතලා දේවි. නෑ ඒ යුගයේ තරමට පිරිහෙනවා. මේ තියෙන යුගයක ආලෝකයක් නෙමෙයි යුගයක අන්ධකාර පිරිහීමක්. අවසානයේදී ඔහොම ගිහිල්ලා අප කලින් සඳහන් කරා වගේ අර බුද්ධ ගයාවට ඒ චීවරය පූජ කරන්න එක චීවරයක් නෙමෙයි සිවුර චීවරය අරහත් දජය. ඇත්තටම මේක අරහත් දජයක්. අරහත් දජයක් කියලා කියන්නේ අවබෝධයෙන් යුක්තව ගෞතම බුදුන් වහන්සේගේ නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කළ උතුමෙක් දරන යම් වස්ත්‍රයක්. ඒක අරහත් දජයක්, කොඩියක්. දජය කියන්නේ කොඩියක්නේ. ඒ කොඩිය සෑම තැනකම ලෙලදෙනවා අවබෝධයෙන් යුක්තව. ඒ උතුම් වූ අවබෝධයයි සෑම තැනකම යන සෑම තැනකම ලෙලදවන්නේ. ඒ නිසා
ඒ භික්ෂුවක් එවැනි මහා උත්තම භික්ෂුවක් දරන්නේ අරහත් දජයක්. සිවුර චීවරය අරහත් දජය. ඉන් එහාට බුදු කෙනෙක් දරන්නේ අරහත් දජයක් නෙමෙයි, බුදු කෙනෙක් දරන්නේ සුගත අරහත් දජයක්. සුගතයන් වහන්සේ කියන බුදු කෙනෙක්, බුදු කෙනෙක් දරන්නේ සුගත අරහත් දජයක්. සුගත චීවරයක් කිව්වොත් වැරදි. එතකොට අර ඒ ඇත්තන් දැන් ඒ එහෙම අරහත් දජයක් කියන හැඟීමක් ඇත්තෙත් නෑ. චීවරයක් වශයෙන් හදාගෙන කිසිම ධර්ම අවබෝධයක් නෑ. හදාගෙන ගිහිල්ලා පෙට්ටියක දාලා දැන් පූජ කරලා පොරවලත් බුදුන් වහන්සේට පූජ කරලා ඇවිල්ලා දැන් ෆොටෝ ෂෙයා වෙනවා. දැන් මම බැලූ බැල්මට මම හිතුව මේක වෙඩින් සාරියක්ද දන්නේ සුදු පාට. සුදු පාට චීවරේ අර මොනවද ශ්‍රීකින්ස්ද මොනවද අල්ලන්න වෙඩින් බ්‍රයිඩල් ඒව කරනවා මුද්දු අර මොනවද එක එක දන්නවනේ ඔබ. අල්ලලා බෝඩ හදලා රේන් දල්ලලා ඔක්කොම කරලා පබළු වැට අල්ලලා තිබුණා. පාට සුදු පාට. මේ ලංකාවෙන් මේ ලංකාවේ යට ගහලා තියෙනවා. ලංකාව මම නම කියන්නේ මොකද හොඳ නැහැ නම කිව්වත් කමන වල පට්ට ගහන්න ඕන. ඇත්තන පට්ට ගහනවා කියන්නේ අවිද්‍යාව ගලවන්න ඕන ඔළුව ඉඳලා පල්ලෙහැටම. පල්ලෙහි ඉඳන් ඔළුවටම. එතකොට මේ ඔන ඕක ජපානේ කරා නම් නොදනුවත් කම හින්ද හර කියන්න පුළුවන් මහායාන. එතකොට මේවට මග පෙන්නපු ඇත්තන්ගේ අවබෝධය, අවවාද අනුශාසනා දීපු ඇත්තන්ගේ අවබෝධය බලනකොට කොහෙද තියෙන්නේ? එතකොට සුදු පාටයි. මේ 2021 මේ ගිය අවුරුද්ද සුදු පාට. ඒක අර මනමාලියකට අන්දන ඩ්‍රෙස් එකක් වගේ හොඳට මේක ඩෙකොරේෂන් කළා. මම අයිමත් ෆොටෝ එක සූම් කළා බැලුවා මේක මේ පාවඩයක්ද මේ සාරියක්ද කියලා. නෑ බැලින්නම් යට ගහලා තියෙනවා සුගත චීවර වහන්සේ කියලා බුද්ධගයාවට පූජ කරනවා. සිංහලෙන්ම ගහලා තියෙනවා. මම 2-3 දෙනෙකුටත් ඔක ෂෙයා කරා, ෆෝවර්ඩ් කරා මේ ඒ ඇත්තෝ කිව්වා ඉතින් සාසනෙට දෙයියන්ගේම පිහිටයි කියලා. ඉතින් බුදුන්ගේ පිහිට නෙමෙයි දෙයියන්ගේම පිහිටයි. එතකොට ඇත්ත වශයෙන්ම එවැනි ලාමක මහා මෝඩ මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවක් කළ නිකන් අපාගත වෙනවා. ඇත්තටම සුදු පාට කියන එක භික්ෂුවකට අදාළ වෙන්නෙම නැහැ. දැන් ගෞතම බුදුන් වහන්සේ කසාවතින් බැබළුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක රන්වන් කසාවත කහපාට. එතකොට දැන් කෙතේ තියෙන පිදුරු ගහේ පාට වශයෙන් තමයි කලර් ටෝන් එක ගන්න චීවර කලර් ටෝන් එක සිවුරු. දැන් මඩ පාට මේක මඩ. එහෙම එහෙම පිදුරු ගහ ඇවිල්ලා ඒ පිදුරු ගහේ තියෙන පාට යම් කහපාටත් එක්ක ඒ গোল্ডන් බ්‍රවුන් গোল্ডන් yellow shine golden ඉගෙන බ්‍රවුන් গোল্ডන් වගේ අන්න එහෙම කලර් රේන්ජ් එක තමයි මේ චීවරය ඒ කියන්නේ පාට ගන්වන්න ඕන. නමුත් සුදු පාටක් කියන එක කොහෙවත් සඳහන් කරන්නෙත් නෑ. එහෙම වෙන්න විදියකුත් නෑ. හැබැයි මට මාතුලම මහා හිනාවක් ආවා. මේ වගේ මහා මෝඩ මිනිස්සු, අවිද්‍යාවෙන් බර වෙච්ච මිනිස්සු මහා ලක්ෂ ගණන් සල්ලි වියදම් කළා. එසේ මෙසේ වියදමක් නෙමෙයිනේ, ලක්ෂ ගණන් සල්ලි වියදම් කළා. ගෞතම බුදුන් වහන්සේට යයි මහා චීවර පූජාවක් කරනවා. හැබැයි ඇත්තට මේ චීවර පූජාව පූජ වෙලා තියෙන්නේ ශ්වේතාම්බර නිගණ්ඨ මහා ජෛනතුමාට. දැන් මහාවීරතුමාටත් ඉන්නවා ශ්වේතාම්බර සහ දිගම්බරලා කොටස් දෙකයි. ඒත් මහාවීරතුමාගේ කොටසක් ඉන්නවා ශ්වේතාම්බර කට්ටියක්. සුදු සළුවක් පමණක් අඳින කට්ටිය ඒ කියන්නේ විලි වහ ගන්න. ඒතොර නිගණ්ඨ પરම්පරාවට ඒ ශ්වේතාම්බර પરම්පරාවට සළු පූජකන්නම් පූජ කරන්නේ සුදු පාට. එතකොට ඒ ශ්වේතාම්බර પરම්පරාවෙන් ආවත් දන්නේ අර කියන බෞද්ධයා අන්න ගිහිල්ලා සුදු පාට සළුවක් ඇත්තම එක රෙද්දක් සාරියක් පූජ කරනවා. ගෞතම බුදුන් වහන්සේට බුද්ධ පූජාවක් වශයෙන් චීවරයක් වශයෙන් හිතාගෙන. ඉතින් එතකොට කවදාක්වත් නිවන් යයිද? නිවන් නෙමේ සංසාරෙන් සංසාරට පත්තු කරන් තමයි යන්න වෙන්නේ අවිද්‍යාවට ඔබ ගැලවුණොත්. ඒ නිසා ඇත්තටම එහෙම ඒ වගේ ලාමක දේවල් කරන්න එපා. බුදු කෙනෙක් දේශනා කර අවසාන වශයෙන් බුද්ධ වාක්‍ය ආනන්ද නුඹට මා දකින්න ඕන නම් තථාගත ධර්මයේ දකින්න එතන මා ඉන්නවා. නැතුව ආනන්ද දැන් මම පිරිනුවන් පෑවට පස්සේ මගේ අස්ති ධාතුන් නලාට ධාතුන් ශේෂ වෙනවා ඒව ගිහිලා චෛත්‍යයක් මැදලා වඳින්න කිව්වේ නැහැ. අන්න මගේ මෙහෙම අබෑට ගානට මුම්පියලි ගානට මේවා කැඩිලා විසිරෙනවා ඒව ගිහිලා මහා චෛත්‍යයක් හදන්න කිව්වේ නැහැ, හදලා වඳින්න කිව්වේ නැහැ. කිව්වේ ඒකයි අනුශාසනා කළේ ඒකයි උන්වහන්සේ අවසාන වශයෙන් උත් පරිනිර්වාණයට පෙර ආනන්ද අඩන්න එපා, වැළපෙන්න එපා, සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි. තථාගතයන් වහන්සේට ඒ නියමය පොදුයි. ඒ නිසා වහ වහ නුඹට මා දකින්න ඕන නම් සජීවීව මාගේ ධර්මය තථාගත ධර්මය නිරවුල්ව දකින්න. අවසානයේ උන්වහන්සේ තථාගත ධර්මය නිරවුල්ව දැකලා රහත් වුණා. රහත් වීමත් එක්ක බුදුන් වහන්සේ සෑම මොහොතකම ජීවමාන වුණා. අදටත් ගෞතම බුදුන් වහන්සේගේ ධම්මකාය මේ මහා විශ්වයේ පවතිනවා. ඒ ධම්මකාය ඔබට
නිරවුල් වූ නිවන් බලාපොරොත්තුවකින් ඔබ යනවා නම් ඔබට ආශිර්වාද කරමින් මඟ පෙන්වයි. නිසා ඔන්න ඔය කියනා වූ මහා මෝඩ අවිද්‍යාබර කිසිම තේරුමක් නැති ආමිසයන් ඔබ කරනවා නම් ඒ ආමිසයන් තුලින් Tamanට මුණගැහෙන සංසාරයේ මිත්‍යා දෘෂ්ටියමයි. යම් දවසක මේ මිත්‍යා දෘෂ්ටිය Tamanට තේරෙන්නේ නැත්නම් ඔබ නියත මිත්‍යා දෘෂ්ටියකටම වැටේවි. ඒ වැටීමේදී ඔබ සංසාරයේ දුකෙන් දුකටපත් වෙන නිසා ඔබ දක්ෂ වෙන්න ඕන මේ කලියුගයක් තුල අන්ධකාරය දකින්න නොව. ඔබ දක්ෂ වෙන්න ඕන මේ කලියුගයක් තුල මහා අන්ධකාරයක් තුල පවතින සියුම් රිදී රේඛාවක් වන් ඒ මහා ආලෝක සිලුව දකින්න. ඒ ආලෝකයේ පුංචි ආලෝක සිලුව තවමත් මේ මහා විශ්වයේ මේ මහා පින් දෙරණක් තුල මුළු ලෝකයේම කෝටි 700ක ජනගහනයක් සිටියත් මේ ලංකාවේ මේ පින් දෙරණක් තුල තවමත් බුදුන් වහන්සේගේ ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඒ මහා පහන් සිල තවමත් නොනිවි දැල් වෙනවා සත්‍යයි. ඒක නිවෙන්නේ අන්න අර සාසන අන්තරස්ධානය ආවට පස්සේ. ඒ නිසා ඒ සාසන අන්තරස්ධානය නිකන් ඉන්නේ පව ඔබ දක්ෂ වෙන්න ඒ ආලෝකයේ සොයා පැමිණෙන්න. හොඳයි. ධම්මගයාවේ ඉඳලාද අපි සාකච්ඡා කරන්නේ යුග අවසානය සහ ලෝක විනාශය කියන කාරණාව පිළිබඳ. වැඩසටහන ආරම්භ කිරීමට මත් වෙන ස්වාමින් වහන්සේ ඔබට පුංචි ආරාධනාවක් කරා. මේ භූමිය ඉතාමත් රමණීය පරිසරයක් කරන ඔබට අවස්ථාව තියෙනවා. ඔබට පුළුවන් ස්වාමින් වහන්සේට කතා කරන්න. ඒ වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා උන්වහන්සේ පවසාවි. ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය තිරය දිස් වෙනවා. කතා කරන්න ඔබට පුළුවන් ආකාරයෙන්. ඔබට පුළුවන් මේ රමණීය භූමිය ඉතාමත් අලංකෘත කරන්න ඔබගේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන්. ස්වාමින් වහන්සේ අපි කතා කරානේ මේ යුග අවසානය පිළිබඳව. මේ පිළිබඳව අපේ හිතවතුන් දැන් ඉතාමත් හොඳින් දැනුවත් වෙලා තියෙනවා. නමුත් අපේ හිතවතුන් ඉතාමත් ඕනෑකමින් අහන්න බලාපොරොත්තු වෙන ඉන්නවා මේ ලෝක විනාශය පිළිබඳව. මොකද යුගයක අවසානයේද ලෝක විනාශයේද කලින් සිදුවෙන්නේ පස්සේ සිදුවෙන්නේ කියන දේ සෑමටම ගැටලුවක් වෙලා තියෙනවා. එහෙමයි. යුග අවසානයක් එක යුග ආරම්භයක් එනවා. නමුත් මේ යුග අවසානය අප කලින් කිව්වා වගේම තරංග මහත්මයා මේ යුග අවසානය වෙන්නේ අලුත් යුගයක ආරම්භයක්. ඒ අලුත් යුගය කියලා කියන්නේ නව ආධ්‍යාත්මික යුගයක්, ආලෝකවත් යුගයක් යම් කාලයකට එනවා. අන්න ඒක තමයි මෙතෙක් වෙලා අප සාකච්ඡා කරේ, විවරණය කරේ. දැන් ඒක ඔබට මනාව පැහැදිලි වෙන්නේ නැති ප්‍රඥාව තියෙනවා නම්. ඒ නිසා දැන් ඔබතුමා අහනවා සහ බොහෝ දෙනෙක් අහනවා මේ ලෝක විනාශයක් ගැන. ඒ වගේම බොහෝ YouTube මතවාදයක් තියෙනවා. 2029 දිනේකුත් දාලා මෙන්න මෙදාට ලෝක විනාශ වෙනවා, මෙච්චර කෝටි ගාණක් ලක්ෂ ගාණක් මිනිස්සු මැරෙනවා, මැරිලා ඒ එහෙම එකක් බුදුදහමත් එක්ක බලනකොට, උන්වහන්සේගේ තථාගත ධර්මයත් එක්ක ගලපලා බලනකොට තවම වේලාසන නැහැ ඒ වගේ කාලයක් එන්න. තවම වේලාසන නැහැ. ඔය කාරණාව ස්වාමීන් වහන්සේ මේ මා ළඟදී දැක්ක 2030 දී ඤෂ්ටික ප්‍රහාරයක් කියලා වෙනවා කියලා තමයි බොහෝ දෙනෙක් සමහර තැන්වලදී කියන්නේ. ඒක අර එක ස්වාමීන් වහන්සේ නමකුත් මන් දන්නේ දිනයක් එක්කම දිනයක් සහ වේලාව සහ එන පැත්තත් ඒක එහෙම විස්තර කළා තිබුණා. නමුත් බුදු කෙනෙකුට පමණක් එසේ දේශනා කරන්න පුළුවන් යම් කාරණාවක් පුහුදුන් පුතග්ජන භික්ෂුවක් කොහොමද එසේ කියන්නේ කියන කාරණාව. මොකද එසේ කියනවා නම් කියන්නේ ඒ තමන් පිළිබඳව ආකර්ෂණයක් වැඩි කරගන්න හෝ ඒ නාලිකාව තුළ යම් ප්‍රමෝට් කිරීමක් වෙනුවෙන් පමණක්ම. එහෙම වුණාම එතකොට ඕනම කෙනෙක් ඒක බලනවනේ දිනේ දිනේ. එතකොට දිනේ බාල ඊට පස්සේ හොඳට බැනුම් අහගෙන තමයි යන්න වෙන්නේ. නිසා ඒක නාලිකා ප්‍රොමෝටින් කැම්පේන්. ඒවට ඔබ රැවටෙන්න එපා. ඒ නිසා ඔබ නිතරම මන් දන්නේ සමාජය යහපත් පැත්තට ගේනවා නම් හැම දෙයක් තුළම අර මොකද කොරහෙත් කිමුල්ලු දකින්න තරම් ඔබ ශක්තිමත් තියුණු දියුණු ඥානයක් තියෙන්න ඕන කියනවනේ. කොරහෙත් කිඹුල්ලු දකින්න තරම් කොරහෙ කිඹුලු දකින්න එපා කියලා කියන. නමුත් මම නම් කියනවා කොරහෙත් කිඹුලු දකින්න කියලා. කිඹුලා ඉන්නවද කියලා. එතකොට න්‍යෂ්ටික කිඹුලෙක් හිටියොත් කොරහේ අද කාලේ පේන්නේ නැහනේ. නැනෝ තාක්ෂණයෙන් කිඹුලෙක් හදලා ඒක පේන්නේ නැහැ. අපි හිතනවා කිඹුලා ඉන්නේ අර වගේ කිඹුලා කියලා. නමුත් එතකොට න්‍යෂ්ටික කිඹුලෙක් ඉන්න පුළුවන්. ඒ නිසා කොරහෙත් කිඹුල්ලු දකින්න තරම් ඔබ සවිඥානික වෙන්න. එතකොට 2030 ඔය කියන දවසට කවදාක්වත් ලෝක විනාශයක් වෙන්නේ නැහැ. ඒක තමයි ධම්මගයාව අනාවරණය. දැන් මේ මෑතකත් මන්ද මේ ජනවාරි මාසේ 18 වෙනිදා ලොකු ඇස්ට්‍රොයිඩයක් පෘථුවිය හරහා ගියා. පෘථුවිය ළඟින් ගියා. දැන් ඒකේ අර ඒ වැඩසටහන මම සමස්ත විනාඩි 5ක වැඩසටහනක් තුන මම ඒක බැලුවා. බැලුවා මේක තිබුණේ පෘථුවියට ආසන්නෙම මේ ඒ ඇස්ට්‍රොයිඩය ජනවාරි මාසේ 18 ගමන් කරා කියලා. දැන් එතකොට මේ මැද යනවා ආසන්න කියන ආලෝක වර්ෂණ බිලියන 3ක්ද 4ක්ද. දැන් ආසන්නේ කියන එකයි දුර කියන එක අපි මානගත කරලා බැලුවහම දැන් ඔබතුමා මාටින් ටිකක් ආසන්නේනේ. එතකොට
ඔබතුමා මට බිලියන 3කින් එහා ඉන්නවනම් ආලෝක වර්ෂය ඒක ආසන්නයක්ද? හැබැයි සාපේක්ෂව විශ්වයත් එක්ක බලනකොට ඒක ආසන්නයක් වෙන්න පුළුවන් විද්‍යාඥයන්ට. නැතුව පුහුදුන් මිනිස්සුන්ට ඕක ආසන්න කියලා කියන අතේ දුරනේ. ඒ නිසා ඒ එහෙම ගියත් කිසිම හානියක් උනේ නැහැ. කිසිම හානියක් උනේ නැහැ. මොකද ඒ වගේම තව ආසන්න කියන්නේ තව ආසන්නෙන් ආවත් හානියක් වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුවක් තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රී සද්ධර්ම ශාසනයත් ඒ වගේම සම්මුති ශාසනයත් මේ මනුස්ස ලෝකයේ තුල තියෙන තාක්කල් ඔය වගේ මහා විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ විශ්වය හරහා සිද්ධ වෙන. විශ්වය හරහා. නමුත් යුද්ධ ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් විශ්වය හරහා සිද්ධ වෙන පෘථිවි විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ. ගෞතම බුද්ධ ශාසනය පවතින තාක්කල් මේ පෘථිවි තලයක් තුල. ඒක මම එදත් අප ප්‍රමුඛ ටීවී හරහා දේශනා කළා. ඇමරිකාවට 99%ක් පවතින දියුණුවයි කියා ගන්නා වූ මහා රාජ්‍යවට 99%ම භෞතිකයේ පවතිනවා. හැබැයි අපට ඔය මුකුත් නැතුව එකක් තියෙනවා. මේ බොහෝ දෙනෙක් මට ඇමතුම් දීලා අනේ සාමින් වහන්සේ එක කියන්න මොකද්ද ඔය එක? එතකොට අහන ඒක දියසෙන්ද? ඒක රාවණාද? ඒක පොහොට්ටුවද? ඒක UMP එකද? එතකොට ඒ තරමට මිනිස්සු මම හැබැයි හැම තැනකදීම නිහඬ වුණා. ඒ නිහඬ වුණේ අනවශ්‍ය උත්තරයක් දෙන්න අවශ්‍යතාවයක් නැති නිසා. මොකද මේ වැඩසටහන හරියට බැලුවා නම් දෙවතාවක් විතර ඒ එක කියන කාරණාව මම ඒකේ උත්තරයකුත් දීලා තියෙනවා. ඒ නිසා මේ වැඩසටහන මම ආරාධනා කරනවා කාලක් භාගයක් බලන්න එපා. පුළුවන් නම් සම්පූර්ණයෙන්ම බලලා ඒ සම්පූර්ණ බැලීමත් එක්ක මේ කියන්නා වූ දේශනාවක් තුළ තිබෙන්නා වූ හරය ප්‍රඥාවෙන් විමසන්න අප මෛත්‍රියෙන් යුක්තව ආරාධනා කරනවා. ඒ නිසා ඔබ මේ වැඩසටහන් ඉතාමත් සියුම පරිශීලනය කරන්න පොඩ්ඩක් බලලා හිතන්න එපා මේක මෙහෙමයි කියලා. මත අවසානකම් බලන්න බැලුවහම මේ දේශනා කරන්නේ කුමක්ද කියන එක ඔබට වටහා ගන්න මහ ලොකු උත්සාහයක් දරන්න අවශ්‍යතාවයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා 2030 දී ඔය කියනා වූ ලෝක විනාශයක් සිද්ධ වෙන්නේ. හැබැයි ඒ අතරතුර ඕනෑම යුගයක යම් යම් ස්වාභාවික විපත්තීන් සිද්ධ වෙන්න පුළුවන්. සමිනහස මේ සමාවෙන්නේ දැන් අපි අර 2012 දී දැක්කනේ මේ මායාවරුන්ගේ දිනදර්ශනේ. ඔව්. ඒ කාලේ තර ගොඩක් බය වෙලා හිටියනේ. ඒ වගේ එහෙමද දැන් 2012 හැදී ලොකු කතාවක් මැව්වා 2009 ඉඳන් ඕක තිබුණා 9 10 11 12 ඒ වගේම තරංග මහත්මයා මට මතකයි මම සාමාන්‍ය පෙළ ලියන්නේ 2000 දී සහස්ත්‍රකය ඔබතුමා කොහොම කොයි කාලද දන්නේ නැහැ ඉතින් ඔබ ඒ නිසා සහස්ත්‍ර 1999 දී දැන් අපි හිටියේ 10 වසරේ 11 වසරේ 2000 වෙන්නේ දැන් හිතුවා කම්පියුටර් ඔක්කොම වැඩ කරන්නේ නැහැ ස්ට්‍රක් වෙ ඔක්කොම ලෝකෙන් අයින් වෙනවා සහස්ත්‍රකය. ඇයි අලුත් සියවසක් නේද 1000 සහස්ත්‍රකය. ඒ කියන්නේ මිලේනියම් එකක්. නමුත් දැන් ඕන 1999 දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඉතින් කවුන්ට් කර කර ගණන් කර කර ඉන්නවා දැන් සහස්ත්‍රකයේ උදාලා මේ ඔක්කොම නැති වෙනකන්. හැබැයි වාසනාවකට ඒ කාලේ මෙච්චර YouTube popular නෑ. එහෙම වුණානම් ඔය සහස්ත්‍රකේ පට්ට ගන්නවා කියන්නේ එහෙනම් අරක වෙනවා මේක වෙනවා අරම වෙනවා කියලා එන ඒ කාලේ එච්චරම YouTube එකක් තිබුණාට මන් දන්නේ තිබුණා නැද්ද කියන මන් දන්නෙත් නෑ. එතකොට අපිත් මමත් පුද්ගලිකව හිතුවා වෙයිද දන්නේ නැති විද්‍යාසරුත් කියන එහෙම වෙන්න පුළුවන්. එතකොට අවසානයේ උදේ 5:00 අතර ඉර උදා වුණා. එදා ඉස්කෝලේ යන්න උනා එච්චරයි. වෙන කිසිම විපර්යාසයක් ඒ කියන්නේ ඒ කාලේ මම හිතන්නේ තිබුණේ DOS system එක. Windows වල අර ටයිප් කරලා ෆ්ලොපි ඩිස්ක් දාලා එහෙම හරි ඉතින් අර හරි අමාරු විදියටම පරිගණක පද්ධතියින් මෙහෙවන ඒ DOS system එක සහ තනිකර Windows system එක නැති වේ සහ බුද්ධි අංශවල database නැති වේ කියන මහා මේ එකක් ඒ කියන්නේ satellite තාක්ෂණ නැති වේ satellite කඩන් වැටේ. නමුත් කිසිම දෙයක් සිද්ධුනේ නැහැ. කිසිම දෙයක්. ඒ වගේම අයිමත් ওই වගේම දෙයක් නිර්මාණය කරා 2012 2012 බොහෝ දෙනෙක් සිතුවා අනිවාර්යෙන් ලෝක විනාශය. ඒක මූල පදනම් කරගන්නේ 2012 ෆිල්ම් එක. ෆිල්ම් එක හදාන්නේ 2010 මම දන්න විදිහට මම වැරදි නම් මට සමාව වෙන්න. 2010 11 11 10 වගේ හදලා ඒක ප්‍රොමෝට් කරනවා දැන් 2012 දී මේක විනාශ වෙනවාමයි. එතකොට සමහර කට්ටිය වෙනම යානා පවා හදාගෙන භූගර්භවල හිටියා ලෝක විනාශයෙන් බේරෙන්න. ඒක 2012 2012 ෆිල්ම් එක බැලුවනම් භූගර්භ කොහොමද නාරම් පොළවත් පලන් උඩට යනකොට. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම අරගෙන තියෙන බුදුදහමේ කියනා වූ සූත්‍ර පිටකවල තිබෙනා වූ බුදුන් වහන්සේගේ පණිවිඩ හරහා තමයි ෆිල්ම් එක නිර්මාණය කළා තියෙන්නේ.
ඒ ෆිල්ම් එතකොට බලන්න අද ඇමරිකානු ඒ කියන්නේ හොලිවුඩ් චිත්‍රපට බුදුදහමේ දෙන ගැඹුර ස්පර්ශ කළ අනාගත සිද්ධිදාම වර්තමානයේ තිරයට ගේනවා. තිරයට 2000 දැන් ඔය මම දැක්කා මේ ලයිෆ් කියලා ෆිල්ම් එකක් තිබුණා. ලයිෆ් 2013 නිර්මාණය කළා තියෙන. එතන තියෙන්නේ අර ජීවියෙක් ඇවිල්ලා තමන්ගේ සෛලයක් එකතු වෙලා තවත් ජීවියෙක් වර්ධනය කළ මානව සංහතියම විනාශ කරන ජීව ප්‍රහාරයක්, ඒ කියන්නේ විශ්ව ජීව ප්‍රහාරයක් පෘථුවියට එන සිද්ධාන්තයක්. එලියන්ස්ලා ගැන. ඒ සියල්ලටත් යම් යම් බුදුදහමේ යම් යම් සිද්ධීන් එකතු කරලා ලේබල් එක නැතුව දෙනවා. මේක බුද්ධිස් කියන ලේබල් එකෙන් දෙන්නේ නැහැ. හැබැයි අද නූතන සිනමාව එහෙම තියෙනකොට එතන මේ හොලිවුඩ් වල අපේ තියෙන්නේ කොහේද? අන්ඩර්පෑන් තිෆ්. හිතලා බලන්න. අපි ජාතියක් වශයෙන් සහ සිනමා චින්තනමය වශයෙන් කොහේද ඉන්නේ? ඒ බටහිර මිනිස්සු ඒ දේවල් සියල්ල අනාගතය දකිනවා යම් ඥාන මට්ටම් තුලින්. ඇත්තම ඥාන මට්ටම. එහෙම ස්ක්‍රිප්ට් එකක් හදන්න කොච්චර ඥානයක් තියෙනවද? නොදකපු දෙයක්. දැන් මම තරංග මහත්මයාට කියනවා, ඔබතුමාට ඕන නැයි කට් කළා දාන්න පුළුවන්, අර බීප් සද්දයක් දාන්නකෝ, අර නම චිත්‍රපටියේ නම. එතකොට ඒක බීප් නොදැම්මත් මට බීප් වෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් එහෙම දැන් මම ඔබතුමාට පුංචි උදාහරණයක් කියන අඟහරු ලෝකේ මලක් මට ඇඳලා පෙන්නන්නකෝ කිව්වොත් ඔබට යම් දවසක මෙහේ මල මනසින් අයින් කර ගන්න පුළුවන් නම් අන්න එදාට හඳේ මල ඇඳ ගන්න පුළුවන්. හඳේ තියෙන මල්. අන්න ඒ වගේ එතකොට අනාගතයේ සිදුවේ යයි નિયમિત දෙයක් යම් කාරණාවක් සත්‍යක් වශයෙන් ප්‍රතිනිර්මාණ ගත කරන්න කොච්චරනම් ඥානමය වපසරියක් බුද්ධිමය තුන්කල් දක්නා නුවණක් ඒ ඇත්තොන්ට තියෙන ඒ ඇත්තෝ ගත්තේ කොහෙන්දෝ. දැන්ටත් ඒක රහසක් නෙමේ. දන්නෝද ඒ ඇත්තෝ ගන්නේ භාවනාව හරහා. කාලත්‍රේ යාත්‍රිකයෝ ලංකාවේ නෙමේ ඉන්නේ, ගල් ගුහාවල් අස්සේ නෙමේ ඉන්නේ. කාලත්‍රේ යාත්‍රිකයෝ තවමත් ඉන්නවා ඒරියා 51, 52, 53 වල. ටයිම් ට්‍රැවලර්ස්ලා. කාලය හරහා ගමන් කිරීමත් එක්කම දත්ත සංඥාගත කරගන්නවා, අරගෙන වර්තමානය තුළ අලුත් දෙයක් නිර්මාණය කරනවා. දැන් ඔය මේ YouTube සහ දැන් ඔය Google පද්ධතිය හරහා තියෙනවා තරංග මහත්මයා. මගේ දැනුම අනුව මම මේ කියන්නේ ඒ කාරණාව ගැන පමණක්. ඇල්ගොරිදම් කියලා මේ ටෙක්නිකල් එකක්. ඇල්ගොරිදම් අපි දවසක මන්ද කොමන හෝ මාධ්‍යයක් තුළ මම මේ ඇල්ගොරිදම් කොහොමද මේගොල්ලෝ කැච් කරගත්තේ කියලා යම් විවරණයක් කරනවා. ඇල්ගොරිදම් එකෙන් ඕනම දෙයක් කොපිරයිට්ස් අල්ලන නම් මනම් දේවල් වලට මේ ගොඩක්ම තියෙන ඕනම භාෂාවක් පරිවර්තනය කරලා ඒකේ තියෙන සන්දර්භයේ අන්තර්ගතය හොයාගන්න පුළුවන්. දැන් එතකොට භාෂා පරිවර්තකයලා අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේක සිංහලෙන් යන ගියාට ඇල්ගොරිදම් එක දාලා චෙක් කරලා බැලුවොත් අනිවාර්යෙන් මේකේ තියෙන අන්තර්ගතය ඒගොල්ලෝ දන්නවා. ඇත්ත කතාව ඒකනේ. දැන් එතකොට දැන් කොවිඩ් ගැන මොනව හරි වැක්සීන් එක මොනව හරි කිව්වොතින් ටක් ගාලා ඒක ඇල්ගොරිදම් එකේ මොකක් හරි ටෙක්නිකල් එකක් එක්ක බලලා ඒකේ අන්තර්ගතය හොල කෙලින්ම ඕනනම් channel එකට report එකක් ගහන්න නවත්තන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි නූතන තාක්ෂණයේ උච්චතම තැන. ඉතින් ඒ කියන මානවයෙක් වශයෙන් ඒගොල්ලෝ සතුටු වෙන්න ඕන. මානවයන්ගේ මොළය සහ මොළයේ බුද්ධි අරංගිය තැන. එතකොට ඒ ඇල්ගොරිදම් එක තුල එතකොට ඉගන්නේ භාෂා තුළ තිබෙන්නා වූ අන්තර්ගතය හොයාගන්න මාධ්‍යයක්නේ, ටෙක්නිකල් ටූල් එක. හැබැයි ওই ටූල් එක තිබුණා ස්පිරිචුවල් සයන්ස් ආධ්‍යාත්මික විද්‍යාවක් වශයෙන් ටෙලිපති. දැන් ඔබතුමා මට දැන් දෙමළෙන් කතා කරත් මට දෙමළ බෑ. ඔබතුමා හින්දියෙන් කතා කරත් මට හින්දි බෑ. හැබැයි මට ටෙලිපති කියන සිස්ටම් එක, ඇල්ගොරිදම් සිස්ටම් එක අදාළලා තියෙනවා. හැබැයි මීට වර්ෂ 2000ක් 3000ක් 4000කටත් එහා ටෙලිපති කියන එක බුදුන් වහන්සේ සොයා ගැනීමක් පමණක්මනේ. මේක අතීත ආධ්‍යාත්මික යුගයක් තුළ සිත අවදි කිරීමත් එක්කම සිතේ තිබෙනා ට්‍රැක්ස් ලෙවල් අවදි කිරීමත් එක්කම ලබන්නා වූ ෆ්‍රීකන්සි ලෙවල් එකකට පත්වීම. ඒ ෆ්‍රීකන්සි ලෙවල් එකකට පත් වුනහම ඒකේ තියෙන විද්‍යාව මෙහාට ගේන්න පුළුවන්. එතකොට ටෙලිපති කියලා කියන්නේ අඟහරු ලෝකෙන් ආවත් ඒ අඟහරු ලැන්ග්වේජ් එකක් වුණත් භාෂාව වුණත් තේරෙනවා. ඒකට අදහස් දක්වන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට හැබැයි අද
ඔය ඇල්ගොරිදම් එක නිෂ්පාදනය කළේ කවුද කියන මම දන්නේ නෑ. කමෙන්ට් සෙක්ෂන් එකේ පුළුවන් නම් දාන්න නිෂ්පාදනය සහ ඒක ඒ සොෆ්ට්වෙයාර් එක හදපු කෙනා දන්නව නම් ඉන්න කෙනෙක් මම දන්නේ නෑ. මමත් දැනගන්න කැමති, දැනගත්තා තින් වැඩක් නෑ. මම එයා හොයන් යන්නේ නෙමෙයිනේ. එතකොට එහෙම වුණාම ඒ ඇල්ගොරිදම් එක ගැන මේක දන්නේ මේ සබ්ජෙක්ට් එකේ ඉන්න කට්ටිය සීමිත පිරිසක් පමණයි. නමුත් එතකොට ඇල්ගොරිදම් එකටත් අහුවෙන්නේ නැති වෙන්න හරිනම් පුළුවන් යම් දෙයක් අපට සංනිවේදනය කරන්න. හැබැයි ඒක නිකන් සංනිවේදනයක් නෙමෙයි. අනේ ටෙලිපති කියනා වූ ස්වභාවයට පත් වෙලා අර මම කියනා වූ ආධ්‍යාත්මික තලවලට පත්තල යම් ෆ්‍රීකන්සි ලෙවල් එකක්. ඒ අදි සංනිවේදන විශ්ව අදි සංනිවේදන මාධ්‍යයක් සුසර කරගත්තොතින් අන්න ඒක ඔය කියනා වූ මොළෙන් බිහි කරපු ඇල්ගොරිදම් එකට අල්ලන්න බෑ. මේක මොළේ අවුට්පුට් එකක්, බ්‍රේන් අවුට්පුට් එකක්, ඉන්ටෙලිජන් අවුට්පුට් එකක්. නමුත් ටෙලිපති කියලා කියන්නේ මයින්ඩ් අවුට්පුට් එකක්. මේ සටන තාමත් යනවා මොළය සහ හිතේ, බුද්ධිය සහ ප්‍රඥාවේ. හැබැයි දැනට බුද්ධිය ජයගත්තට අයිමත් ඔය බුද්ධිය කඩන් වැටෙනවා. ප්‍රඥාව සහ සිතේ ඇතිවන අසිරිමත් ආධ්‍යාත්මික බලයක් එක්ක අසිරිමත් ආධ්‍යාත්මික යුගයක් ඇති වෙනවා. ඒ නිසා මොළෙන් බිහි කරපු අදිතාක්ෂණික යුග ලෝක එක උදම් රළකට කුඩු කළ දාන්න පුළුවන්. අයිෆල් කුළුණ පවා එක භූමිකම්පාවකට හොලවල වන්නලා බිමට දාන්න පුළුවන්. හැබැයි අයිෆල් කුළුණ හදන්න කොච්චර මොලයක් තියෙන්න ඕනද? හැබැයි මොලේ හැම සීමාවක්ම තියෙන භෞතිකයත් සමගම සම්බන්ධ වෙච්ච යමක්. නමුත් සිතේ ඇතිවන මහා විශ්ව ආධ්‍යාත්මික අසිරිමත් ඥාන මණ්ඩල වැඩ කරන්නේ භෞතිකයෙන් එහාට ගිහිල්ලා. දැන් ඔය බුද්ධ ශාසනයේ තියෙන යම් රහතන් වහන්සේලා යම් හුදකලා තැන්වල ඉන්නවා මහා සුරම්ම්‍ය වූ ආරාම මවාගෙන මනෝමය වශයෙන්. ඒ තුළ ජීවත් වෙන වැඩ ඉන්නවා. හැබැයි දැක්කහම මේක ඇත්තටම මැජික් එකක්. බ්ලැක් මැජික් වගේ. මායාවක්. හැබැයි මහා මහා සුරම්ම්‍ය වූ ප්‍රාසාද මවාගෙන ඉන්නවා. හැබැයි එතන ඇත්තටම මනෝමය. දැන් හොඳම උදාහරණය බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන විට කේම ආවනේ කේම. රූපමදයෙන් උන්මත්තකම වෙලා හිටින මම තමයි සුන්දරී කියලා. එහෙම ඇවිල්ලා ඊට වඩා සුන්දරියෙක් බුදුන් වහන්සේ ළඟ පවන් සලනවා, චාමර සලනවා, දිව්‍යාංගනාවක් වගේ කෙනෙක්. එතකොට අන්න එතකොට ඒ හැදුවේ කොහොමද? කියන්නේ ප්‍රොජෙක්ෂන් එකක් නිර්මාණය කරන. මොකක්ද ඒ ප්‍රොජෙක්ෂන් එක කියලා කියන්නේ? දැන් තිරයකට ප්‍රොජෙක්ටරකට දාලා තිරයක හදන්නේ ප්‍රතිනිර්මාණයක්. ඒ ප්‍රතිනිර්මාණය හැදුවේ උන්වහන්සේ තාක්ෂණයෙන් නෙමෙයි. දැන් මෙතනටත් පුළුවන්. දැන් ඔය පෝට් සිටි එක අහසේ මේ මෑතක මහා දේවල් ප්‍රතිනිර්මාණය කරන ප්‍රතිනිර්මාණය කළ විවිධ ආකාර හැඩතල රූප මැව්වා. දැන් ඔය අවුරුද්දක් ලබන කොටත් අයිෆල් කුළුණ ඒ වගේ කුළුණු වල මහා දේවල් නිර්මාණය කරන තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය මුසු කළා. ඒතොර ඒවා මෙහෙම අත දැම්මට ඒක කැඩෙන හරහා යන්න පුළුවන් නැනෝ තාක්ෂණ. නමුත් ඉන් එහාට එතකොට බුදුන් වහන්සේ කොහොමද එහෙම මහා ස්වරූපිනියක් නිර්මාණය කළා? ඇය තරුණවදිය, ඇය වැය වෙලා වයසට ගිහිල්ලා නාකි වෙලා ඇට වෙලා ඇට කුඩු වෙලා අවසානයේ ඩස්ට් එකක් වශයෙන් සුළඟේ මුසු වෙලා යන විදියට ප්‍රතිනිර්මාණයක් කරේ කොහොමද? ඒ ප්‍රොජෙක්ෂන් එක කරේ කොහොමද? මොළෙන් නෙමෙයි, බුද්ධියෙන් නෙමෙයි, අසිරිමත් වූ චිත්ත බලයකින්. ඒ වගේම හොඳම උදාහරණ මේවට හොඳම උදාහරණය තමයි ඇල්ගොරිදම් එක මංගේ නෑ. මේකට පොඩ්ඩක් දත්ත ඒගොල්ලොන්ට අහන් ඉන්නවනම් මේකත් ඇල්ගොරිදම් එකේ දාලා අහනව නම් පොඩ්ඩක් අහගන්න. තව තවත් ඔය ඇත්ත බුදුදහම හොයාගන්න. මුගලන් මහරහතන් වහන්සේ මරන් එනවනේ 500ක් පොළු අරගෙන. පළවෙනි දවසේ බැලුවා හරියන්නේ නැහැ වැඩේ, මරන්නම තමයි එන්නේ. කොහෙන්ද ගියේ? යතුරු හිලෙන් තමයි රිංගලා ගියේ. ඒ කියන්නේ මේ භෞතික ශරීරය නැනෝ තාක්ෂණයට ගෙනහැල්ලා අංශ ඒ කියන්නේ පොඩි මේ එකක් කළා යතුරු හිලෙන් ගියා. අවසානයේ දෙවෙනි අවස්ථාවේ වහලේ සිදුරකින් ගියා. තුන්වෙනි අවස්ථාවේ හිටියේ. ඒතර ඒ තරමට මේ ශරීරය ඒ කියන්නේ කුඩා කරන්න පුළුවන් තාක්ෂණයක් තිබුණා අතීතේ. ඒ දවල යෝගය ඒ තාක්ෂණය අයිති වෙන්නේ අසිරිමත් වූ සිත අවදි කිරීමෙන් ලබන්නා වූ මහා විශ්ව ශක්තියකට. නැතුව මොළේ අවදි කිරීමක් එක්ක ලබන තාක්ෂණයේ අසිරි හරි සීමා සහිතයි. ඕන ඕන මහා ආශ්චර්යයක් ගැහුවත් ඒක ඈර්ත් ක්වෙක් එකකට ඔක්කොම ටික නිකන් අර බකිස් පෙට්ටියක් වැටෙනවා වගේ ඔක්කොම වැටෙනවා. මහා මොන කොන්ක්‍රීට් වලින් ගැහුවත් මොන තාක්ෂණයෙන් ගැහුවත් එක තැටියක් හැල වෙච්ච ගමන් එක වේව් එකක් සුනාමියක් ආපු ගමන් ඔය ඔක්කොම හොදගෙන යනවා. ඒ නිසා
ඒ ඇල්ගොරිදම් එක තුළ තියෙන තාක්ෂණය දැන් බලන්න මේ මේ බටහිර යන දිශාව හැබැයි හරි සුන්දරයි. කවුරු හරි කමන්නේ මේක අල්ල ගන්නව නම් ගිහලා අපේ මිනිස්සු කුඹුරු කුඹුරේ බැහැලා කුඹුරු කොටනකොට වගාවේදීන් වශයෙන් ඉන්නකොට හැබැයි ඒ මිනිස්සුන්ට පරම්පරාවෙන් නොලැබුණු ඒ මහා උත්තම බුදු කෙනෙක් දේශනා කළා වූ ඒ ශ්‍රී සද්ධර්මයේ තුල ඇති මහා අසිරිමත් සිතුවිලි පරම්පරාවක් තුල අන්තර්ගත විශ්ව ශක්තියන් සොයාගෙන ඒ ඇත්තෝ මොලෙන් ගමනක් යනවා. බ්‍රේන් ට්‍රැවල් එකක්. බුද්ධිමය ගමනක්. හැබැයි යම් දවසක් එනවා ඒ ඇත්තෝ ඒ බුද්ධිය අතහැරලා සිතේ පැත්තට බර වෙනවා. සිත අවදි කරන්න වාඩි වෙනවාමයි බටහිර. කියන බටහිර හැමෝමනේ මේ ඔන්න ඔය කියන්නව පිලිස. එසේනම් ඇල්ගොරිතම් එක ඒ ආකාරයෙන් Tamange සිත මොලේ අවදි කළ එසේ සොයාගත්තත් බුද්ධිමය පරිසරයක් තුළ ටෙලිපති ක්‍රමයේ සහ ඉන් එහාට මේ ෆ්‍රීකන්සි ලෙවල් වලට හිතෙන් ගියාම ඔබතුමා කටින් කියන දේ දැන් ඇල්ගොරිතම් එකෙන් අල්ලන්න පුළුවන් වොයිස් එකක් කරහා යන හඬ සහිත මාධ්‍යකින් එන භාෂිතයක්නේ. නමුත් ටෙලිපති කියන ඒ විශ්ව මාධ්‍යත් එකේ ෆ්‍රීකන්සි ලෙවල් එකත් එක්ක ඔබතුමා දැන් මෙතන වාඩිලා මොනවා හිතනවාද කියලා මට හිතා ගන්නත් පුළුවන්. මට නෙමෙයි. ඒ එතන පරප්‍රාප්ත කෙනාට දැන් මම මෙහෙම දේශනා කරාට දැන් කැමරා කරන මහත්මයා මොනවා හිතනවාද? ඒ බලන කෙනා මොනවා හිතනවාද? නිවේදක මහත්මයා දැන් අපහසුතාවට පත් වෙලා දින්නේ සහ මෙතන හිර වෙලා දින්නේ සහ එතකොට ඒවත් ඔක්කොම දර්ශනය කරගන්න පුළුවන් හිතුවොත් විතරයි. හිතන් නැත්තම් එහෙම දර්ශනය වෙන්නේ නැහැ. දැන් එහෙම හිතන් නැතුව දර්ශනය වෙනවා මට මෙලෝඩියක් කාට හරි මෙලෝඩියක් කියා ගන්න බැරි නේද? හැමෝම පේන්න පටන් ගන්නවා නම් ඒක හරියන්නේ නැහැ නේ. ඒතර හිතුවතින් හරි. දැන් Tamanට දැනෙනවා මේ දැන් අප දේශනා කරාට දැන් ඔඩියන්ස් එකේ අවුට් වෙලා ඉන්නේ. අන්න එතකොට ඒ අවුට් වෙච්ච සිත දිහා බලලා ඒ කාරණාව අරගෙන අයිමත් දේශනා කරනකොට අයිමත් එයා එතෙන්ට එනවා. ඒ නිසා ඒක වෙනම මහා සුවිශේෂී අනාවරණයක් ආධ්‍යාත්මිකව සිතක ඇති අසිරියක් පිළිබඳව. ඒ අසිරිය කූට ප්‍රාප්ත කරන ලෞතුරා බුදු කෙනෙක් පමණක්මයි. ඒ තරමට සිතෙන් වැඩගත් ලෞතුරා බුදු කෙනෙක්. සිතක අසිරියකට පයින් ගහනවා නම් ඒක විවේචනය කරන නම් එතන ඉන්නේ මහා මැටි මෝලෙක්. මහා මෝඩ මිනිස්සෙක්. මහා අවිද්‍යාබර මිනිස්සෙක්. ඒ නිසා ලෝක විනාශයක් කියන කාරණාව 2030 දිනම් වෙන්නේ නැහැ. ලෝක විනාශයක් වෙන්නේ මෙන්න මේ ආකාරයට. මෙහෙම ගිහිල්ලා මේක බුද්ධ දේශනාවේ තියෙන දෙයක්. මොකද මගේ හිතලුවක් නෙමෙයි මම මේ දේශනා කරන්නේ. ගෞතම බුදුන් වහන්සේ දේශනා කරනවා සාසන පරිහානියත් සමගම මිනිස්යාගේ පරිහානියත් සිද්ධ වෙනවා. මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10ට බහිනවා. දැන් තියෙන අවුරුදු 50යි 60යි. දැන් ආච්චිලා සීලා අවුරුදු 100 දැන් ඔබ අපේ ඉන්නේ 50න් 60න් යනවා. දැන් සමීර කුමාර ලයිට් කණුවල ඉන්නවා. ඉස්සර හිටියේ කරලයින් එමලින් වගේ කට්ටියනේ. නමුත් දැන් ඉන්නවා චාමර සමීර අශේන් ඒ වගේ මොඩර්න් නම් ටිකක් මරණ දැන්වීම් වල දැන් ඒ කියන්නේ ආයුෂ පිරිහිලා ආයුෂ පිරිහෙන්න ප්‍රධානම හේතුවක් තියෙනවා මිනිස්සුන්ගේ අවිද්‍යාව බරවීමත් එක්කම ආයුෂ පිරිහෙනවා. දැන් අපි මේ ඉන්න යුගය ආයුෂ වර්ධනයේ තවත් යුගයක්. ආයුෂ වර්ධනය වෙන යුගය සහ ආයුෂ පිරිහෙන යුගය. දැන් මේ අපි ඉන්නේ ආයුෂ පිරිහෙන යුගයක් තුල. දැන් මෛත්‍රී බුදුන් වහන්සේ පහළ වෙන්නේ ආයුෂයේ වර්ධනය වෙච්ච යුගයක් තුල. ඒ වර්ධනයේ අවසානය මිනිස්යාගේ ආයු ඒ කියන්නේ ආයු පරාසය තියෙන්නේ අවුරුදු 10යි අවුරුදු 100යි. ගෞතම බුදුන් වහන්සේ බුදු වෙන්නේ අවුරුදු 120 පරමාවශ්‍ය තියෙන කාල පරිච්ඡේදයක් යුගයක් එක්ක. පරමාවශ්‍ය යුගය. එතකොට ඒ පරමාවශ්‍ය අල්ප යුගයක් තුල. දැන් ඒ 120 දැන් පිරිහිලා 60 තියෙනවා. ওই 60ක් දැන් පිරිහෙනවා. 60 පිරිහිලා අවසානයේ 10ට බහිනවා. ඒ 10ට බැස්සහම අනේ 10ට බහිනකොටම ওই කසාකණ්ඩක යුගයත් ඉවරයි. ඊට පස්සේ අම්මයි තාත්තට සම්බන්ධතා නැහැ. අක්කයි මල්ලි විවාහ වෙනවා සමලිංගිකයෝ අතිශය බහුතරයක් ජීවත් වෙනවා ඒව සමාජගත කරනවා ඒව හොඳයි කියනවා ඒව නීතිගත කරනවා අදටත් එහි බීජ ටික දැන් තියෙන වරන් යනවා වපුර යනවා යම් කාලයක් යනකොට ඒව සමාජ ස්ථාවර කරන එක තමයි මානව හිමිකම් කියලා ඒ මහා ප්‍රකෘති දේවල් ස්ථාවර කරනවා සමාජයක් තුළ අක්කයි මල්ලි විවාහ වෙනවා තාත්තයි දුවයි එකට ජීවිත ගත කරනවා අදටත් ඒක නොනිල්ලත් වශයෙන් පවතිනවා නමුත් සංස්කෘතික සදාචාරය නැති වෙලාම යනවා මිනිස්සුන්ගේ විලිබිය කියන එක නැති වෙලාම යනවා ඉතින් ඒකට අර හොඳ උදාහරණයක් අර මම්ම කලින් බීප් කියන එකක් කිව්වේ
ඒ බීප් කියන එක අවසාන පණිවිඩය ඔබතුමා පුළුවන් නම් ෆිල්ම් එක කියලා අද බලන්න ඉවර වෙනකන් අවසානයේ පණිවිඩය අන්න අර යුගයකට හරියන එකක් අනාගතේන එකක් තමයි මේ දැන් අරන් තියෙන්නේ ඇමරිකාව ගන්න හොඳ දේවල් අපේ ගන්න හොඳ දේවල් නෙමෙයි අනිත් පැත්ත තමයි අරන් තියෙන්නේ ඉතින් එතකොට එහෙම ආවහම එතකොට පූජක පක්ෂයක් නැහැ පැවිදි පක්ෂයක් නැහැ හිතු හිතූ දේ කරන ඔය ඔක්කොම කළා දැන් දැක්කොත් දැන් හෙළුවෙන් හරි පාර යනවා ඒ ගානක් නෑ ඊට පස්සේ දැන් දැක්කොත් එයා දූෂණය කළා හරි මරලා දානවා එතකොට අර කෲර මෘග ලිංගික ආශාවල් වැඩි වෙනවා දැන් ලිංගිකත්වයේ කියන එක ඊටමත් කලාවක් වශයෙන් විඳින මිනිස්සුත් හිටියා යම් යුගයක නමුත් මේ යුගය වෙනකොට ඒ ලිංගිකත්වයේ කියන එක මහා තිරස්චීන මහා කෲරත්වයට පැමිණෙනවා කෲර ලිංගික ආශාවල් පහළ වෙනවා නිකන් සත්තු වගේ හැසිරෙන විදියට නිකන් ඒක නිකන් ලාලිත්‍යයක් නෙමෙයි ඒ තුළ පවතින්නා වූ ශෘංගාරයක් නෙමෙයි එතන තියෙන මහා මෘග මානසිකත්වය තලලා පෙළලා ගහලා කුඩු කරලා අතපය කඩලා හැසිරෙන්න ඒ වගේ මහා තද මහා ඒ කියන්නේ ධර්මයෙන් දුරවල ශික්ෂණයක් නැති අතිශය බහුතරයක් දෙනෙක් පහළ වෙනවා අන්නේ යුගය ආවහම ওই යුගයේ පවෙන් පිරිච්ච ලෝකයක් තුළ දැනට කෝටි 700යි 700ට පොඩ්ඩක් වැඩි ඇති ඒක 700 කියන්නේ 2010 වගේ කාලවලව දැන් ඊට වඩා ටිකක් වැඩි ඇති කෝටි 700ක් මේ මනුස්ස ලෝකේ ඉන්නවා නම් ඔන්න ඔය යුගයේ එනකොට සාමාන්‍යයෙන් ඕක තුන් ගුණයක් විතර වැඩි වෙවි. දැන් අලියෝ අලි දැන් අලිගාලක කාම්බරයක එකාලියෙක් ගාල් කරන්න පුළුවන් නේ අලියෙක්. හැබැයි ඒ අලිය ඇදලා එළියට දාලා ওই කාම්බරේ 10 කාම්බරයක කූඹිය කීයක් ගාල් කරන්න පුළුවන්ද? ඒක හිතාගන්න බැරි ප්‍රමාණය. ඒ වගේම ආයු සම්පත්තීන් පිරිහෙනකොට දේහ සම්පත්තීන් පිරිහෙනවා. එන්න මිනිස්සයා පිරිහිලා පිළ ගහ යට ඉන්න පුළුවන් කුරු මිනිස්සෙක් ඇති වෙනවා. හරියට කූඹිරලක් දිහා බලාගෙන එදාට කූඹිරලක් වගේ තමයි මේ මිනිස්ස ලෝකේ මිනිස්ස ගහණය අතිශය සංකීර්ණයි. ඒ කියන්නේ ශරීරයෙන් පොඩි කියන්නේ කූඹියෝ වගේ සෑම තැනක දැන් මේ පරිශ්‍රයේ මන් දන්නේ කෝටියකට කෝටියටත් වැඩි ඉන්න පුළුවන් මනුස්ස රැස් වෙන්න. දැන් බඹයක් සහිත ශරීරයක් තමයි ඉස්සර තිබුණේ. දැන් බඹෙත් අඩු වෙලානේ. හොඳම උදාහරණය අද පාසල් සමාජයකට ගිහිල්ලා පාසලකට ගිහිල්ලා 12 වසර දිහා බලන්නකෝ. 12 13. දැන් මම 2000 ඕ ලෙවල් 2003 ඒ ලෙවල්. 2000 ඕ ලෙවල් කරනකොට 2000 ඕ ලෙවල් පන්තියේ ඉන්නකොට ඒ ලෙවල් කරපු ඒ අයියලා දිහා හරි තඩාරයි. නිකම් මහා අලියෝ වගේ තමයි යන්නේ. ඒ දිහා බල්ල අපි හරි සතුරුන හරි පෞරුෂවත්. පුදුමාකාර හැඩි දැඩි අක්කල අයියලා තමයි 12 13 ක්ලාස් එකේ හිටියේ. ඒතකොට දැන් 12 13 ක්ලාස් එකකට ගිහිල්ලා බලන්න කොහොමද ඉන්නේ කියලා අඩු ගානේ මූණේ රැවුලක්වත් නැහැ. අර 20 25 වුණත් රැවුල් එන්නේ නැහනේ. හේතුවක් තියෙනවා. පුරුෂ පෞරුෂය පිරිහෙනවා. ආරෝහ පරණාහ දේහ සම්පත්තීන් වල තිබෙන්නා වූ මහා මානව පෞරුෂය පිරිහිලා යනවා. ඒ සියල්ල පිරිහිලා හැබැයි මෝරනවා වැඩි වෙනවා ඇතුළාන්තයේ තිබෙන්නා වූ මෘග සංඥාව ඒක සත්වයා මානවයෙක් කරපු මානව කාරක ධර්මතාවයන් අන්තරස් දාන කළා අයිමත් ඒ මානවයා සත්වයෙක් කරනවා animal and human දැන් අපි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්නේ human වෙන්නේ මේ මනුෂ්‍යත්වයේ තියෙන හින්දානේ නැත්නම් animal ම තමයි animal ඉන්නව ඇතුලේ ඔබගේ ඇතුලෙත් ඉන්නවා ඒ animal කොයි වෙලාවේ හරි කැරකෙන දැන් කේන්තියක් ආපු ගමන් ඇනිමල් තමයි සතා. දෙක මහත්මෙක් මාත් එක නිතරම වගේ ඔය කතා කරනවා සාමින් වහන්සේ මගේ ඇතුලේ සතෙක් ඉන්නවා. ඒ සතා හැම තිස්සෙම නැගිටින්න බලනවා. මම බොහොම හරි අමාරුවෙන් තමයි ඒක පාලනය කරන් ඉන්නේ. ඒක සතා කියන්නේ කවුද? අර ඇනිමල් තමයි. ඒතර අන්න එතකොට අර හියුමන් කෑල් අයින් වුණාම මේ මනුෂ්‍යත්වයේ කියන ධර්මතාවය නික්මිලා ගියාම ඒ කියන්නේ සත්ව ත්‍රිසං කියන සීමාවටපත් වුණා මේ ඒ කියන්නේ හියුමන් ඇනිමල් වුණා. එදාට අයිමත් අර නියන්ඩතාල් ඒ හෝමෝ සේපියන්ස් ලගේ මිදිලා අර අයිමත් පස්සට යනවා. පස්සට ගිහිලා පිරිහිලා ඔය මහා අධික ජනගණත්වයක් තියෙනකොට බුදුන් වහන්සේගේ දේශනාව අනුව කාමාවචර දෙවියෙක් මේ මනුස්ස ලෝකෙට එනවා. මොකද දිව්‍ය තලක් තියෙනවනේ. කාමාවචර දෙවියෙක් ඇවිල්ලා පණිවිඩයක් ලබ අන්න විශ්ව පණිවිඩයක්. දැන් මේ කාලෙත් විශ්ව පණිවිඩ යනවනේ. අන්න එදාටත් මීට වඩා මහා දරුණු තාක්ෂණයක් තියෙන්න පුළුවන්. දරුණු තාක්ෂණයක්. දැන් අද මේ දකිනේ කැමරාව මීට අවුරුදු 500කට කලින් තිබුණේ නැහනේ. එහෙම කට්ටිට කොන මේක මොන පිස්සුවද එහෙම එකක් වෙන්න පුළුවන්. නමුත් තව ඔය කියන කාලෙට යනකොට මේක නෙමෙයි මේ ජෙනරේෂන් එක ඉහළම තැනට යනවා. එදාට මොන කැමරාවක් තියද කියලා මම නම් දන්නේ නැහැ. මම මේක බලන්න මට උමනාවකුත් නැහැ. එතකොට එහෙම ගියහම දැන් හොඳම උදාහරණය මේ මෑතක ඔබතුමා දැනුවත්ද දන්නේ
ස්විට්සර්ලන්තයේ නිර්මාණය කරන කැප්සූල් එක මැෂින් එක. ඒකට ගිහිල්ලා ස්විච් එක දාගත්තාම මැරෙනවා. ඉගෙන ඔක්සිජන් ප්‍රමාණය නැති කළ සියදිවින සා ගැනීමට අවශ්‍ය යන්ත්‍රයක් හදනවා. ඒක දැන් නීතිගත කරලා තියෙනවා. දැන් ඇත්තටම අපි කියන්නේ සියදිවි නසා ගන්න කෙනෙක් කොහොම හරි මනෝභාවය වෙනස් කරලා ජීවත් වෙන්න පරිසරය හදන්න ඕන කියන එක තමයි බුදුදහමේ සහ අනිත් ආගම්වලත් තියෙන දේ. නමුත් දැන් මේ ලෝකෙ කොහොමද දෙන්නේ? ඒතකොට මේ සියලු බුද්ධ වදන් එකින් එක සාක්ෂාත් වෙමින් එනවා. ඒක නාසයකටවත් බෑ බ්‍රේක් කරන්න, මේක බොරුවක් කියලා. නාසයකත් ෆලව් කරන්න එකම එක දෙයයි බුදුදහම පමණයි. අනිත් ආගම් අතහැරලා තියෙන්නේ. මොකද බුදුදහම විද්‍යාවක් නිසා. එතකොට දැන් කැප්සූල් හදලා එහෙම ගිහිල්ලා අවසානයේ මොලේ මෝරනවා. මොලේ බුද්ධිය මෝරලා අවසානයේ දැනටත් තියෙන මේ න්‍යෂ්ටික අවිදිහා බැලුවහම 2012 වාර්තාවක් තිබුණා. එදාට තියෙන න්‍යෂ්ටික අවිටික පිපිරුනෝතින් පෘථුවිය 14 වතාවක් කුඩු වෙන තරමට අප්‍රකට න්‍යෂ්ටික අවි තියෙනවා. දැන් 2022 දැන්ටත් උතුරු කොරියාව මොනවද උඩදාලා බලන්නේ, උඩ යවල බලන්නේ. අපිට මේ ආසාවට උඩ යවනවාද ඒවා? එහෙන් උඩ යවනකොට මෙහේ තව එකක් බලනවා, ඊට මොකද්ද කරන්න කියලා. හැබැයි අපි ඔය මුකුත් නොකර අර රාවණ ආයුගේ අර දියසෙන් එක අරකයි මේකයි කීකේ කට අරන් ඉන. හැබැයි උඩින් යන එකත් තමයි කදරි වැටෙන්නේ කුඩු වෙලාම යන්න. ඒ නිසා ඒගොල්ලෝ හැම දෙයක්ම තාක්ෂණයත් එක්ක මානවයාගේ ආධ්‍යාත්මික ප්‍රවර්ධනයක් වෙනුවෙන් නොව මානවයාගේ යම් පැලැන්තියක විනාශයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ලෝකේ මේ කාලේ යන්නේ බලය බල ආධිපත්‍යයක් වෙනුවෙන් රටවල් දෙකක් යුද්ධ කරනවා. ලෝකේ පොලිස් කාර්ය තනතුර ගන්න තව රටක් යුද්ධ කරනවා. දැන්ට පවතින රටින් අයින් කර තමන්ගේ තත්ත්වයට පත් කරගන්න යම් යුද්ධයක් නොපෙනී හරි යනවා. ආධිපත්‍ය ලෝකාධිපත්‍ය වෙනුවෙන් තරං කරනවා. ඒ වෙනුවෙන් කරන්න ඕනේ හැම දෙයක් මනුෂ්‍යත්වයේ මරන්නත් ඒ ඇත්ත සූදානම්. තමන්ගේ ජාතිය ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතිය කරන්න භෞතික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් නෙමෙයි. හැබැයි ජපානය කවදාකවත් එහෙම කරන්නේ නැහැ. ජපානය කියන්නේ මහා බුදුදහමත් එක්ක සමෘද්ධිමත් වූ දේශයක්. ඒ වගේම ඊට එහා එකක් ගැන තමයි මම මේ කියන්නේ. එතකොට එහෙම වුණාම ඒගොල්ලෝ බල්ලොත් කනවා, තලගොයත් කනවා, හැම එකම කාලා හුරු කරගන්නවා ඕනම නියඟයක් ලෝකේ ආවතින් තමන්ගේ ජෛව පැවැත්මක් වෙනුවෙන්. අපේ මිනිස්සුන්ට පලාඩිංගක් කොස් ඩිංගක් කන වෙයිය ජරාව. අපු අපිට කොස් කන්න පුළුවන්ද? ඒ වගේම එතකොට හැම්බර්ගර් අනම්මනම් ටික තමයි ඕන වෙන්නේ. නමුත් ඒ ජාතිය හැම දෙයක්ම පණ තියෙන හැම දෙයක්ම තලලා බැදලා කාලා ඇයි මේ කන්න පුරුදු කරන්නේ? වෙලනිකන්වත් නෙමෙයි, කන්න නැතිකමකට නෙමෙයි. අනාගතේ යම් කන්න නැතුනෝතින් ජීවීන් හරි කාලා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න. එතකොට ඒ ඇත්තෝ දැන් සිංහල භාෂාව හොඳට ඉගෙන ගන්නවා. අපේ මිනිස්සු හරි ආඩම්බරෙන් කතා කරනවා. බලන්න මේ මිනිස්සු සිංහලත් කතා කරන. හැබැයි අපිට ආදරයටද සිංහල ඉගෙන ගන්න. හොඳට හිතලා බලන්න. ඇල්ගොරිතම් ඕන වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්නඔහම ආවහම අර අවුරුදු 10ට බැස්සහම එදාට පවෙන් පිරිච්ච ලෝකයක් පෘථුවියක්. ඒ පෘථුවියත් එක්කම ස්වාභාවික විපත් ඔය සියල්ලම අතිශය වැඩි බවට පත් වෙනවා. ඒ වැඩි බවට පත් වීමත් එක්කම අර මම කලින් දේශනා කළා වගේ කාමාවචර දෙවියෙක්. එයා කාමාවචර දෙවියෙක්. ඒ කියන්නේ කාමලෝ කාම දිව්‍ය ලෝකයක ඉන්න දෙවියෙක් ඇවිල්ලා. හැබැයි ඒ දෙවියා මේ කාමාවචර වුණත් ඒ දෙවියා ගෞතම බුදුන් වහන්සේගේ සජීවී කාලයක් තුළ ධර්ම ශ්‍රවණය කළ දෙවියෙක්. නිකන් දෙවියෙක් නෙමෙයි. ඒ දෙවියා බුදුන් වහන්සේ ජීවමාන කාලයක් තුළ මනුස්ස ලෝකයේ ඒ දේශනාව අහපු දිව්‍යමය තලයක හිටි ආයු සම්පත්තීන් වැඩි දෙවියෙක්. අන්නේ දෙවිය ඇවිල්ලා කියනවා මනුස්සයොන්ට මේ දේ කරන්න එපා, අඩුම ගානේ පංචශීල ප්‍රතිපදාවත් රකින්න කියලා පණිවිඩයක් දෙනවා. දහමේ තියෙන්නේ රතු හැට්ටයක් ඇඳගෙන බෙරයක් ගහ යනවා කියලා. ඇත්තට මේක සංඥාවක්, උපමාවක්. රතු හැට්ට ඇඳන් දෙවියෝ ඉන්නේ නැහැ, එන රතු හැට්ටකාරී වෙන්න එපා. එහෙම එකක් නෙමෙයි. රතු හැට්ටයක් නෙමෙයි. රතු වලින් උපමා කරේ කුමක්ද? වර්නින් එකක්, අනතුරක්. බෙරේ කියලා කිව්වේ කුමක්ද? සිල්වත් වෙන්න කියන ධර්ම සංඥාව, විශ්ව පණිවිඩය. අදටත් විශ්ව පණිවිඩ මේ යුගයේ කියනවා. නමුත් බොහෝ දෙනෙක් ඒක පිළිකුලෙන් හෙලා දකින කට්ටියනම් බොහෝ දෙනෙක් පිළිගන්නවා. අන්න එදාට පිළිගන්න පිරිස අඩු වෙලා ප්‍රතික්ෂේප කරන පිරිස වැඩි වෙනවා. එදාට අතිශය බහුතරයක් 90% තර ලෝකෙ කට්ටිය කියනවා මේ මොන පිස්සෙද්ද එහෙම වෙන්න පුළුවන්ද? මේක තාක්ෂණික යුගයක්. මොන පිස්සු කතාවල්ද මේ තියෙන්නේ? හැබැයි දවස් 7ක් යන්න කලින් මහා මුර්ගසන් වරුසාවක් ඇද වැටෙනවා. මුර්ගසන් වරුසාවක්. අපි ඒකත් ලියලා බැලුවාම ඇත්තට මේ මොකද මුර්ගසන් වරුසාව කියලා කියන්නේ? ඔබතුමා අර කලින් කිව්ව වගේ හරි එදාට මේ ලෝකේ තැන්පත් කරපු
සියලු නියස්ටික අවි පුපුරන්න පටන් ගන්නවා ස්වභාවික විපතක් නිසා. ස්වභාවික විපත අපි නිර්වචනය කරගන්නවා අධික ලෝකෙටම දැන භූමිකම්පාවක්. භූමිකම්පාවක් නිසා අර පොළොව ගර්භය තුළ රහසිගතව තියෙන නියස්ටික අවි ඔක්කොම සක්‍රිය වෙලා සියල්ල එකින් එක එකින් එක පුපුරන්න පටන් ගත්තාම ඒ පිපිරීමත් එක්ක මහා දුම් වලාවක් අහසට නගින්න පටන් ගන්නවා. මුළු පෘථිවිය අහසටම, අපේ රට විතරක් නෙමෙයි මුළු පෘථිවිය අහසටම සෑම පැත්තකින්ම පුපුරනකොට අන්නේ නියස්ටික ප්‍රහාරයත් එක්කම පවතිනා වූ සියලු වලාකුළු ගණීභවණයේ වෙච්ච වලාකුළු වර්ෂාව බවට පත් වෙලා අර නියස්ටික ප්‍රහාරයේ තියෙන විසත් එක්ක එකතු වෙලා මුළු ලෝකෙටම වහින වැස්සක් එනවා. ඒ වැස්ස නවතින්නේ නැහැ, දවස් 7ක් වහිනවා. දවස් 7ක් වැහැලා වැස්සට පස්සේ ඒ දවස් 7ක් වැස්සාම කොහොම තියෙද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. එක දවසක් වැස්සාම කොහොම තියෙන්නේ කියලා ඒ වැස්සට තෙමුණු සෑම කෙනෙකුටම මෘග සංඥාව පහළ වුණා. බුද්ධ දේශනා. මොකද්ද මේ මෘග සංඥාව කියන්නේ? කෙමිකල් වැස්සකට අහු වුණා. ඒ කෙමිකල් න්‍යෂ්ටික ප්‍රහාරයේ න්‍යෂ්ටික බලපෑම මත තමන්ගේ මොලේ තිබෙනා රසායනික ප්‍රතික්‍රියා වෙනස් වෙනවා. වෙනස් වෙලා ඇඩ්‍රිනලින් කියන හෝමෝනය වැඩි වැඩි වශයෙන් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. බය සහ ක්‍රූරත්වය. එතකොට එහෙම ගියහම තමන්ට පේන්නේ ඉස්සරහා ඉන්න තමන් මරන් කන්න එන කෙනෙක් සතෙක් කියලා. දැන් ඔය සොම්බි ෆිල්ම් වල තියෙන්නේ දැන් සොම්බි හදනවාද? එතකොට කොහෙන්ද මේ සොම්බි ගත්තේ? ගත්ත තැන කියන්නේ. එතකොට අන්න ඒ වගේ අර මොකද වූහාන් කියන චයිනිස් ෆිල්ම් එකක්ද මන් දන්න. ඒකෙත් තියෙන ට්‍රේන් එකේ තාත්තා කෙනෙකුටත් ඒක බෝ වෙනවා. අන්තිම දුව විතරක් බේරෙනවා. ඊට පස්සේදී එහෙම වුණාම ඒ ස්වභාවයත් එක්කම දකින දකින හැම කෙනෙක්ම ගහලා 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 තමන් විසින්ම ඔබ මාව මරනවා, මං ඔබ මරනවා. නිකන් තනිකරම එක තිරිසන් පොරයක් බවට පත් වෙනවා. පොරයක් බවට පත් වෙලා අන්න ලෝක විනාශය දැන් ආරම්භ වෙලා. ඒ කියන්නේ තුන්වන ලෝක යුද්ධය. තුන්වන ලෝක යුද්ධය අවසා, ඒ කියන්නේ යුගයක අවසානය. මානව යුගයක, ඒ කියන්නේ සමස්ත අවසානයක් නෙමෙයි, මානව යුගයක යුග අවසානයක් වෙනවා. ඔන්න ඔය විදියට අවුරුදු 10ට බැස්සහ මැතිවන මහා ලෝකෙටම බලපාන නියස්ත්‍රික ප්‍රහාරයක් නිසා. එතකොට ඒකෙදි අර පණිවිඩේ යහපු ඉතාමත් ස්වල්ප දෙනෙක්, 100ක් ගත්තොත් එක්කෙනෙක්, ලක්ෂයක් ගත්තොත් 10ක්, අන්නේ ස්වල්ප දෙනා සමාජයෙන් අයින් වෙලා වනගත වෙලා තමන්ගේ සිත හදාගන්න, ඔය දුවන සමාජයෙන් අයින් වෙලා සිත නිවාගන්න යම් දැහැනකට පත් වෙන, අඩු ගානේ මෛත්‍රී භාවනාව හරි කරන්නේ. මොකද මේ කියන ශ්‍රී සත් ධර්මය එදාට අඩු ගාන චිප්පෙක හරි කොහේ හරි තියෙයිනේ. තාක්ෂණය කොහේ හරි එක පදයක් හරි අඩු ගාන චිප්පෙකේ නැතත් ගල් කුලක හරි තියේවි, ගලේ කොටුපු එකක් හරි. අනේ ඒ එක අඩු ගානේ නමෝ බුද්ධාය හරි කියා, නමෝ බුද්ධායත් නැති වෙයි. බුදුන් වහන්සේගේ මෙනෙහි කිරීමකුත් නැහැනේ. කියන සියලු සත්වයෝ සුවපත් වේවා කියන එක හරි ඇති වේවි. අනේ අපිට වෛරය ඕන්නේ, අපිට මරාගත්තා දැන් ඇති කියන චේතනාවෙන් යුක්තව හරි වනගත වෙලා නිදහස් හුදකලා පැත්තක වැඩවාසය කරාවේ. අන්න ඒ ඇත්තු පමණක් බේරෙනවා. ඒ බේරෙන්නෙත් අර තමන් ස්වල්පයක් හරි අවදි කළ ආධ්‍යාත්මික ශක්තිය නිසා. එතකොට ඒ කෝටි එදාට කෝටි සාමාන්‍යයෙන් 700 වැඩි කිරීම තුන වගේ ප්‍රමාණ, ඒකෙන් කෝටියක් එක පවුලක තුනක් හිටියනම් එක්කෙනා ඉතුරු වෙන්නේ. සාමාන්‍ය ගමක ලක්ෂයක් හිටියනම් 10ක් ඉතුරු වෙන්නේ. ඒ වගේ ස්වල්ප ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඔන්නේ ඉතුරු වෙච්ච පිරිසර සියලු භෞතිකය අතහැරලා අයිමත් ආධ්‍යාත්මික ලෝකයක් වෙනුවෙන් සිත අවදි කරන්න උත්සාහ කරනවා. ඔන්න ඔතන තමයි ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ සැබෑ ලෝක විනාශය පවතින්නේ. එතකොට එහෙම එහෙම ගිහිල්ලා ගිහිල්ලා අයිමත් සබාධහම තුලණයකටපත් වෙලා සත්වයා මිනිසියෙක් වෙලා මිනිස්කාරක ධර්මයන් ඇතුළාන්තයට ඇවිල්ලා අන්න අයිමත් මිනිස්සත්වයේ මිනිසු දිහා බලලා එහෙම බලලා එන කොටා ගන්න එකෙන් අයින් වෙලා තණ්හාව අවම කරගෙන වෛරය අවම කරගෙන ඔහොම ඔහොම යනකොට මිනිස්සුන්ගේ ආයුෂ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ලෙඩ අඩු වෙන්න පටන් ගන්නවා. ප්‍රභාව වැඩි වෙන්න පටන් ගන්නවා. කුරුභාවය මහේශාක්‍ය භාවයක් බවට පත් වෙනවා. මිනිස්ස ඥාන පරිණාමයකට පත් වෙනවා. නැවතත් පරිණාමය වර්ධනය, පරිණාම විනාශයක්, පරිණාම වර්ධනයක්. අවසානයේ ඒ ලක්ෂයක් දක්වා වර්ධනය වෙනවා. ආයුෂ ලක්ෂයක් වෙනකොට ඒ මිනිස්යාගේ දේහ සම්පත්තිය රියන් 88ක් උසයි. අද නම් පොල්ගස් දෙකක් කරේ. ඒතකොට ඒක බොරුයි කියන්න බෑ. අදටත් ඒ වගේ ඇටකටු පොසිලා හම්බෙලා තියෙනවා යෝධයෝන්ගේ. ඒ වගේ මහා දැවැන්ත ශරීර.
ඒවාගේම ඩයිනෝසර බැලුවහම මනුෂ්‍යයම නොවේ කියන්න බෑනි. එතර 88 රියන් උසයි අන්නේ යුගයේ තමයි මේ භද්‍ර කල්පය අවසන් කරමින් මෛත්‍රිය බුදුන් වහන්සේ මේ ලෝකයේ තුල පහළ වෙන්නේ. එතර මෛත්‍රිය බුදුන් වහන්සේගේ උසත් රියන් 88ක් උසයි. එදාට උන්වහන්සේ බුදුවන නා ගස නා බෝධිය රියන් 282ක් උසයි. අන්නේ නාගසයට තමයි උන්වහන්සේ බුදු වෙන්නේ. එදාට මේ දැනට දකින්න ලැබෙන කළුගල් එදාට දකින්න එදාට හැමතැනකම තියෙන්නේ මැණික්ගල්. ඒ හේතුව තමයි ඒ පාෂාණ පවා නැවත වාරයක් පරිණාමයකටපත් වෙනවා. දැන්ට තියෙන කළුගල් පරිණාම වෙනවා මැණික් ගල්. දැන් කළුගල්නේ ගල් ගල්මයි කළු මැණික්. කළු පරිණාමය වුණා මැණික් වලට. යම් දවසක මැණික් පරිණාම වෙනවා කළු වලට. එක ගලමයි. එකට කළුගල කියනවා අනිත් එකට මැණික්ගල කියනවා. ඉතින් එතකොට පරිණාමය. අවසානයේ එවැනි පරිණාමයේ වෙච්ච මැණික්ගල් වලින් තමයි ගෙවල් හදන්නේ. ඒතර කොච්චර හැබැයි ඒක සාමාන්‍යයි මිනිස්සුන්ට. අපිට අසාමාන්‍ය අපිට එහෙම මැණික් දකින්න නැති හින්දා. එදාට හැමතැනකම තියෙන අපිත් ගිල් හදන්නේ මැණික් වලින් තමයි. මැණික් මාලිගාවක් ඉන්නේ මෛත්‍රී බෝසත්ත්වෝ. 16000ක් අවුරුදු ගිහිගේ වාසය කරනවා. ඉතින් සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 16යි. අන්න කාලමානය වෙනස් වුණා. කාල මේ තියෙන කාලමානයත් අර කාලමානයත් වෙනස් වුණා. හැබැයි එකම ඒ තියෙන මහා පරිණාම අවධියත් එක කාලය වැඩි. මේ අඩු පරිණාමයත් එක කාලය අඩුයි. හැබැයි අවුරුදු 16 සමානයි අවුරුදු 16000. ඊට පස්සේදී රියන් 282ක් උස නාගසක් ඇටුන් වහන්සේ බුදු වෙනවා. ඒ භද්‍ර කල්පයේ අවසාන කල්පය අන්නේ බුද්ධ කල්පයත් නිමා වුණාට පස්සේ අයමත් ඒ 80000 බහින්න ඕන අවුරුදු 10ට. ඒ 10 බැහැලා මෛත්‍රිය බුද්ධ ශාසනය 180000ක් පවතිනවා. අපේ බුද්ධ ශාසනය 5000යි. 180000. එතකොට මෛත්‍රිය බුද්ධ ශාසනය පවතින්නේ එකම එක චෛත්‍යයක් පමණයි ලෝකේ විහෙරා. මහසෑය එකයි. හේතුව තමයි මෛත්‍රී බුදුන් වහන්සේ පිරිනුවන් පාන්නේ සෝපාදි ශේෂ පරිනිර්වාණේ එක ධාතුවක් පමණක් ඉතුරු වෙන්න. අපේ ගෞතම බුදුන් වහන්සේ අනුපාද ශේෂ බොහෝ අස්ති බිඳෙන්න. ඒතකොට එදාට ප්‍රඥාවන්තයෝ වැඩි චෛත්‍ය පස්සේ දුවන්නේ අර වගේ සුදු පාට චීවර දුවන්න යන්නෙත් නෑ. මල්පින්කමත් නෙමෙයි. කිව් දේශනාව ප්‍රත්‍යක්ෂ කළා නිවෙනවා. ඒ ශාසනය 180000ක් පවතිනවා. අවසානයේ එයත් පිරිහිලා ගියාට පස්සේ අන තවත් යුගයක අවසානය, යුග අවසානය. යුගාරම්භයක් ඒ වගේ වුණා. මෛත්‍රිය බුද්ධ යුගාරම්භය, මෛත්‍රිය බුද්ධ සාසනය අන්තරස්ථාන වීමත් එක්කම භද්‍ර කල්පයේ නම් වූ යුගයක යුග අවසානය සිද්ධ වෙනවා. කල්ප විනාශය. එදාට මේ පෘථුවිය, බුදුවරු පස්නමක් පහළ වෙච්ච මේ පෘථුවිය, ඔබාප ජීවත් වෙච්ච මේ පෘථුවිය, ඔබාප සටන් කරපු ඔබාප තරහ වෙච්ච ඔබාප ඇනකුණාගට්ට ඔබාප මේ රණ්ඩු වෙන මේ පෘථුවිය, මේ ඉරහඳ තාරකා, මේ ගැලැක්සි එක, මේ මන්දාකිණිය ඇතුළු අකනිටාව දක්වා දිව්‍යතල වලින් දැවි අළු වෙනවා. හරියට කපුරු පෙත්තක් පහනට අල්ලුවහම කුමක්ද වෙන්නේ කියන ආව ස්වභාවයකට. එදාට අන්න අයිමත් මේ සියල්ල ඩස්ට් එකක් වෙලා දූවිලි අංශුවක්, දූවිල්ලක් නෙමෙයි දූවිලි අංශුවක් වෙලා අන්ධකාර විශ්වය තුල සිසිලණයකටපත් වෙනවා. ඒ සිසිලණය අයිමත් එකතු වෙලා, අයිමත් හැදිලා, අයිමත් මේ වගේ වෙන්න බුද්ධ කල්පාන්තර 14ක් යනවා. හැබැයි මේක එසේ සිසිලණයකටපත් වුණාට තවත් විශ්වයේ තවත් බුදවරු මේ වගේ ගැලැක්සීස් වල බුද්ධ ශාසන මනුෂ්‍ය ලෝක පවතින. අපේ මේ කෙන්බිම ඇන්ඩ්‍රොමිඩා කියන අපේ මේ නිජබිම අවසානයේ තව එක කල්පයක යුග අවසානයත් එක්ක ගිනිගෙන ඩස්ට් එකක් වෙලා අන්ධකාර විශ්වය තුල සිසිලණයකටපත් වෙනවා. අන්න ඒ ඩස්ට් එකේ සියල්ල පවතිනවා. මානව ජාන, සත්ව ජාන, මේ සෝබා දහමේ සියලු සංඝටකයන්ගේ පරිණාමයට අවශ්‍ය මූලික බීජ නර්සරි එක අන්නේ සිසිලණය වෙච්ච ඩස්ට් එකේ පවතිනවා. දැන් ඔය මේ මෑතක පෘථුවිය ආසන්නෙන් ග්‍රහකයක් ගියානේ. මම නම් මෙනෙහි කරේ මෙච්චරේ ග්‍රහකයක් නෙමෙයි. අනාදිමත් කාලයක අර වගේ තිබිච් එකක්, ඒ වගේ යුග අවසානයක විනාශ වෙලා දැන් ඩස්ට් එකක් වෙලා ඒක මේ අන්ධකාර විශ්වයේ අධික සීතලක් එක්ක තවත් පරිණාමයකට යන ගමනක්. අපිට නිකන් ටටා කියාගෙන බායි කියාගෙන කියා වගේ. උඹලටත් වෙන්නේ ওই දෙයම තමයි. ළඟින් ගියා
හැබැයි ඊළඟට උඹලටත් එන්නේ මට මේ වෙච්ච දේ මන ඩස්ට් එක අනාගතේ. හැබැයි මේක හෙටානි ඉද්ද තවදු 100ක් වෙන එකක් නෙමෙයි. ඉතාමත් දීර්ඝ කාලයක් තුල ඒ ඩස්ට් එක ඔබ අප මේ කතා කළ ඔබ අප මේ බෙදා ගන්න බැරුව රණ්ඩු වෙන පුහු දේවල් අල්ලගෙන මහා කුලල් කා ගන්න කිසිම සාමකාමීත්වයක් නැති හැම හේකින්ම කොමිස් එකක් ඉල්ලන හැම හේකින්ම පගා කන හොර වංචාවල් කරන ජීවිත කාලෙම හොරා කන මරණකම්ම බලේ ඉන දඟලන මිනිස්සුන්ට අන්තිමේ අපි එකයි කියන්නේ. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය අතහැරලා භෞතික රාමුවක් වෙන භික්ෂු ජීවිතය ගත කරන්න නැත්තොන්ටත් කියනවා මෙන්න මේ වගේ මහා උත්තරීතර දහමක් අතහැරලා ඔය එක එක දේශපාලන අස්සරිංගලා තමන්ගේ සංසාර ගමනක් විනාශ කරගන්න එපා. මේ උතුම් වූ දහමම සේවනය කළා අර ඩස්ට් එක වෙන බව දැනගෙන අප්‍රමාදීව තමන් කළ යුත්ත සිදු කළා ඩස්ට් එකෙන් නික්මෙන්න. එයයි ලෝතුරා බුද්ධ දේශනාව. නිසා 2030 ඔය කියන ලෝක විනාශයක් එන්නේ නැහැ. ලෝක විනාශින අවුරුදු 10ට බැස්සාම. එහෙම නොවේ කියනවා නම් ඒ කෙනා කවුරුනත් බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. බුද්ධ භාෂිතය විකල් වූ මනසකින් යුක්ත ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. විකල් වූ මනස. සිහියෙන් යුක්තව නෙමෙයි. ඒ නිසා හැබැයි මේ කාලවල තුල යම් යම් ස්වභාවික විපත් වෙන්න පුළුවන්. හැබැයි මේ මහද්වීප හත වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අර මුර්ග සංවර්ෂා න්‍යෂ්ටික ප්‍රහාරයේ වැටෙනකොට මහද්වීප ටික වෙනස් වෙනවා. මහද්වීප වෙනස් වෙලා ඊළඟ යුගයේ මහද්වීප කීයක් තියද කියන මම දන්නේ නැහැ. මම ඒක ගණන් කරන්න යන්නෙත් නැහැ. මට වැඩක් නැහැ නේ. තව කෙනෙක් කියන ඉතාලි මහද්වීප 18ක් තියෙනවා කියලා. හැබැයි ඒ දාට උපදින්න කෙනෙක් නැහැ නේ. ඕක කාට කියන්න බෑ. ඒ දාට අපිත් මැරිලා ඒගොල්ලොත් මැරිලා. ඒ නිසා මහද්වීප සබා දහමට අනුව සකස් කරાવી. හැබැයි එකම එක මහද්වීපයක් තියෙනවා. ඒක හරි අභිමාණයෙන් අපි දේශනා කරනවා. කේතුමති රාජ්‍ය බිහි වෙනවා ඉන්දියාවේ. ඒ එදාට ඉන්දියාව ඔය හැඩෙන් තියද කියන්න අපි දන්නේ නැහැ. ඔය හැඩේ නොවෙන්නත් පුළුවන්. අන්නේ ඔය ඉන්දියාව තියෙන තැන කේතුමති නම් රාජධානිය බිහි වෙනවා. එතන තමයි මෛත්‍රී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ. දැන් අපේ මහද්වීප බූ තැටි ටික වෙනස් වෙලා නැවත වාරයක් අලුත් ලෝක සිතියමක් ඇති කරાવી යුගයක අවසානය සනිටුහන් කරමින් වෙනස් වීම තුලණයකටපත් වුනහම නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් අලුත් ලෝක සිතියමක් තුල මානව පරම්පරාවක් ඉඳීවි. හැබැයි එතකොට අන්නෙදාට ඒ මානව පරම්පරාවෙත් යම් පිරිසක් පුරාවිද්‍යා ගවේෂණය කළා භූවිද්‍යාව ගවේෂණය කළා මෙන්න මෙහෙම මහද්වීප තිබුණා කියන හිස්ට්‍රි එක හොයාගනීවි. මෙන්න මෙහෙම දැන් අට්ලාන්ටික් තිබුණා කියලා අද හොයනවනේ සාගර පතුලේ ගිහිල්ලා. නව සීලන්තයත් එක්ක යම් මහද්වීපයක් තිබුණා කියලා දන්නා මුහුදේ පීනලා. එතන දැන් බලන්නේ මැප් එක වෙනස් කළා. හැබැයි ඊළඟටත් මැප් එක වෙනස් වීමට નિયમિતයි අර අවුරුදු 10ට බැස්සට පස්සේ. ඔබ අවසාන වශයෙන් අප අනුශාසනා කරනවා. මේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් වශයෙන් ඔබ භාග්‍යවන්ත වුණා මේ කාලේ ජීවය ලබන්න. හැබැයි අයිමත්නම් මෙහාට එන්න උත්සාහ කරන්න එපා. ඒ තරමට පිරිහිච්ච ලෝකයක්, අන්ධකාර ලෝකයක්, අලුත් යුගයකට එන්න මේ නිමාව සනිටුහන් කරන යුගයක්. මහා පෙරහැරක් පවත්වලා පෙරහැර ගිහිල්ලත් ඉවරයි. දැන් තියෙන්නේ ගියපු පෙරහැරේ පාරවල් සුද්ධ කරලා අලුත් පාරක් කපලා හරි වෙන පෙරහැරකට එකම පෙරහැර වෙන පෙරහැරක් වේශයෙන් එනවා. ඒකට එන්න කාලය හදනවා. ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේ දවල යුගයක නිමාව වුණා අතීතේ කලයුගය ආරම්භ වුණා. ඒ කලයුගයේත් නිමා වෙනවා. ඒ නිමාවත් එක්කම ගෞතම බුද්ධ ශාසනයේ අවසාන නිවන් දකින නිවන් දොරටුව එහෙවත් දවල යුගය ආරම්භ වෙවි. ඉතාමත් කෙටි කාලයකට අන්න ඒක අවුරුදු 100ක් පමණ කාලයක් පවතිවි. ශතවර්ෂයක් අවසානයේ එයත් නිමා වෙලා නැවත වාරයක් ඔය ලෝක විනාශය කියනා වූ අන්ධකාර යුගයට යාවි. එයත් යුගය ස්ථාවර නැහැ. එයත් වෙනස් වෙලා අයමත් ආලෝකවත් වූ යුගයක් ලබනවා මෛත්‍රිය බුද්ධ ශාසනයේ කේතුමති යුගය. ඒ යුගයත් ඉවර කළා තමයි මේ භද්‍ර කල්පේ අවසාන යුගය ආරම්භ වෙන්නේ. ගැලැක්සි එකත් එක්කම සියලු තලත් එක්කම අකනිටාව දක්වා විනාශ කළා මා අවසානයේ දේශනා කළා වගේ. සීතල ඩස්ට් එකක් අංශුවක් වශයෙන් මේ අන්ධකාර විශ්වයේ ගමන් කරાવી දිශාවක් නැතුව. එතකොට ඔබ ආද කෑ ගහපු දේපල, දරුවෝ, යාන වාහන, ගොඩ ගහපු සල්ලි කොහෙද තියෙන්නේ කියලා විශ්වාස කරන්න. මං කියන්නේ ඔක්කොම අතහැරලා දාන්න කියලා. පුළුවන් නම් ඒ ඩස්ට් එක ගැන හිතාගෙන අද ඔබ සජීවී මනුෂ්‍යත්වයේ පිරුණු මිනිසෙක් වශයෙන් ඉඳලා
නික්මිලා යන්න. ඒ නික්මීමත් එක්කම ඔබට මහා ශාන්තියක් ලැබේවි. මේ සංසාරයේ තිබෙන්නා වූ සදාතනික විනාශයේ පැවැත්ම අවබෝධ කරගෙන නික්මුණු කෙනෙක් වශයෙන් ඔබ නික්මේවි. අවසාන වශයෙන් අවසාන කරනවා මම. පිටරට ඉන්න කෙනෙක් නම් ඔබ ලංකාවට එනකොට ෆ්ලයිට් එකට නගිනකොට මේ සියල්ල සමාන්තරව පේනවා හරි ලොකුවට. මගේ වාහනේ ඔක්කොම සමාන්තරවනේ දකින්නේ. හැබැයි ඒ ෆ්ලයිට් එක ඔක්කොම දාලා ටේක් ඔෆ් කරනකොට ගැස්සිලා ගිහිල්ලා අර ලොකුවට දැක්ක හැම දෙයක්ම එන්න එන්න පොඩි වෙලා නොපෙනී යනවා. මම හැමදාමත් කටුනායකින් ගුවන් ගත වෙනකොට ඔකම මෙනෙහි කරා. අවසානයේ කිසිවක් පේන්නේ නැහැ. හැබැයි අයිමත් ලෑන්ඩ් කරනකොට හරි ලස්සනට පේනවා. ගුවන්පත තියෙන්නේ, ගුවන් දිශා තියෙන්නේ ඉන්දියන් සාගරය හරහා ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම හැර එල් හැඩයක් තියෙන්නේ කටුනායකට එන්න. එතකොට අන්න අයිමත් අර නොපෙනී ගිය දේ අයිමත් පේන්න පටන් ගන්නවා තමන් පහතට එනකොට. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් අවබෝධයෙන් ඉහළ යනකොට මේ සියල්ල ඩස්ට් එකක් බව ප්‍රත්‍යක්ෂ කරනවා. යම් කිසි කෙනෙක් අවබෝධයෙන් පහළට එනකොට මහා ලොකුවට මේව බදා ගන්නවා. මම මාගේ මම විතරයි ඉන්න ඕන, මගේ පරම්පරාව විතරයි රජ වෙන්න ඕන. ඒකින් අවබෝධයෙන් ඉහළ යනකොට සියල්ල ඩස්ට් එකක්. අවබෝධයෙන් කෙනෙක් පහළට එනකොට මේ සියල්ල මායාවත් එක්කම බදා ගන්නවා මහා ලොකුයි කියලා හිතාගෙන. හොඳයි, අද ධම්මගයාවේ මේ අපි කතා කළේ යුග අවසානය සහ ලෝක විනාශය කියන කාරණාව පිළිබඳව. මේ ධර්ම කරුණක් විදියට ඔබට ඉන්ද්‍රවංශ හිමියන් දේශනා කරන අවස්ථාවේදී හිත කොතනද නතර වුණේ? ඔබ කොතන හරි තැනකට ගියාද? ඔබට මේ අපි ගෙවන භෞතික ලෝකේ හැමදේම අනිත්‍යයි කියලා තේරෙන්නේ නැති ඇත්ත. මේ භෞතික ලෝකේ සියලු දේ අනිත්‍ය වුණත් ඔබට පුළුවන් ආධ්‍යාත්මික වශයෙන් ඔබේ හිත දියුණු කරගන්න. මා වැඩසටහන පටන්ගත් සැනින් හිඳිගල ස්වාමින් වහන්සේ ඔබට මේ පිළිබඳව ඉල්ලීමක් කරා. ඒ වගේම වැඩසටහන අතරතුර වාරේ මා ඔබට මතක් කරා. වැඩසටහන අවසානයේදීත් ඒ දේ මම ඔබට මතක් කරනවා. ඒ තමයි ඔබට පුළුවන් මේ පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිවන මේ බෝධි ප්‍රාකාරයට ඔබගේ දායකත්වය ලබා දෙන්න. ඔබට පුළුවන් මේ තිරේ දිස්වන අංකයට ස්වාමින් වහන්සේට කතා කරලා අවශ්‍ය කරන උපකාරය සිදු කරන්න. ඒ සඳහා ඔබට අවස්ථාව තියෙනවා. අනාගතය වෙනුවෙන්, ලෝකය වෙනුවෙන්, ආධ්‍යාත්මික සුව විඳින ඔබගේ පරපුර වෙනුවෙන් ලෝකයට දායක කරන්න පුළුවන් මහඟි අවස්ථාවක් තමයි මේ ධම්මගයාව පරිශ්‍රයේදී අනාගතයේ සැකසෙන්නේ නැත්තම් හැඩගැසෙන්නේ. එහෙනම් ස්වාමින් වහන්ස, අද දවසේ මේ අපගේ ආරාධනෙන් පැමිණිලා අපේ ආදරණීය හිතවතුන් වෙනුවෙන් ඔබ වහන්සේගේ කාලය මිඩංගු කරමින් ලබා දුන්නා වූ මේ වටිනා දහම් කරුණු පිළිබඳව නැවත වතාවක් අපේ ආදරණීය හිතවතුන් වෙනුවෙන් මා ස්තුතිවන්ත වෙනවා. ආශිර්වාදයේ විශේෂයෙන්ම අප ප්‍රාර්ථනා කරන මේනි මහා සුවිශේෂී මාතෘකාවක් කතා කිරීමට අපට අවස්ථාවක් ලබා දීම ගැනත්, අපගේ ඇතුළාන්තයේ තිබෙන්නා වූ ඒ අවබෝධය අවුස්සලා ලෝකයට ඔබට තිළින කරන්න දායකත්ව ආරාධනාව දැක්වුවා වූ තරංග මහත්මයටත්, ප්‍රමුඛ ටීවී ආයතනයටත් ශ්‍රී සද්ධර්මයේ ආශිර්වාදය ලැබේවා. සහ විශේෂයෙන්ම අප තරංග මහත්මයා අඳුනගන්නේ එක වර්ණනාවක් නෙමෙයි, යම් විදග්ධ ප්‍රඥාගෝචර සාකච්ඡාවක් පවත්වන්න නම් නිවේදකයත් යම් තැනක සිටිය යුතුමයි. නිවේදකයා හරසුන් නම් ඒ ඇතුළාන්තයේ ගම්භීර වූ ධර්මයක් එළියට ගන්න හරි අමාරු. එනිසා ඔබතුමා තුළ ඒ කෞශල්‍ය කුසලතාවය තිබෙනවා. එයත් ඉදිරියට ඔබට ඔබගේ ජවය පිණිස හේතු වෙන්න ඕන. සහ නැවත වාරයක් විශේෂයෙන්ම ප්‍රමුඛ ටීවී ආයතනයට මේ උතුම් වූ මහා විශ්ව සිරිස දහම් පණිවිඩය ඔබ වෙත දායාද කරන්න අවස්ථාව ලබා දීම ගැන ධම්මගයා වශයෙන් අප පුණ්‍යාශිර්වාදයක් ලබා දෙනවා. සැමට තෙරුවන් සරණයි. සමින් වහන්සේ නිදහසේ සිටින තවත් දවසක මෙවැනි සාකච්ඡාවකින් ඔබ හමු වෙනවා. ඔබට තෙරුවන් සරණයි. සුබ දවසක්. ආදරණීය පොඩිත්තන්ගේ ගණිත ගැටලු පන්තිය ලංකාවටම ඔන්ලයින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලියාපදිංචියට නම ශ්‍රේණිය WhatsApp කරන්න. කළුතන්ත්‍රීගේ සර් මෙහෙවයි. බදවා ගැනීම සීමිතයි.